අත්වශයෙන් මේ පෞගිය කාලේ වෙච්චේකේ ඉඳලා බලනකොට ඔබතුමන්ලා වඩා පැහැදිලි සැලසුම් ගතව ඒවා කරන්න බලාගෙන හිටියා. ඊට වඩා කලබලකාරී ලෙස එහෙමෙන් තල්ලු වෙමින් කරනවා. ඒක වෙන කතාවක්. නමුත් මේ ඔබතුමන්ලගේ ප්‍රෝග්‍රෑම් එක ඔබතුමන්ලා කොහොමද කියන්නේ හැම වෙලේම ඔබතුමන්ලා කියනවා මේ චන්ද්‍රිකා අපේ ප්‍රෝග්‍රෑම් එක හොරෙන් අරන් print කරගත්තා කියලා. මේ ප්‍රෝග්‍රෑම් එක ඔයගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් එක හොරෙන් අරන් පිටුවක් භාෂා එක කියෝ කියෝ කිව්වා මේ අපේ ප්‍රෝග්‍රෑම් එක හොරගම් කරලා. නෑ මං කියුවේ මං හිතන්නේ වික්‍රම් බෞ සහෝදර වැරදිවිල් තේරුම් ගත්තා. ඉස්සර කිව්වේ දැන් කියනවා ඒක. ඕක ඔබතුමන්ලා ඇත්ත කතාව ඒක. ඒක ඇත්ත වශයෙන්ම හොරගම් කරලා print කළේ. නෑ චන්ද්‍රිකා ඕන දෙයක් හොරගම් කරගන්න ලෑසි. ඒ විදිහට වැඩ කරලා තියෙනවා. මං හිතන්නේ හොරගම් කරලා. නවත් නෑ මම සම්බන්ධ විරෝධය දක්වාට එතුමන්ල තමයි මේ හැම දෙයක්ම අඳුනලා දුන්නේ. මේ මහත් අති මහත් වේගෙන් කඩාගෙන පනින හැඩේ එකක් අඳුනලා දුන්නේ ඒගොල්ලෝ. මිට ඉස්සෙල්ලත් ඒවා වුණා 40 ගණන් වල ඉඳලා මේක වුණා. හැබැයි මේ දැඩි වේගෙන් කඩාන පැනලා බෙල්ල මිරකලා මිරකලම සාරේ උරන ක්‍රමය හඳුනලා දුන්නේ එතුමන්ලා. ගෑස් කම්මල ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. ඒක එක උදාහරණයක් විතරයි. ඒ කාරණේදී ඔබතුමන්ලා සමායට ඒක නොකර වෙන්න පුළුවන්. හැබැයි අනිත් සියලුම කාරණාවලදී ඔබතුමන්ලා තමයි මේව හඳුනලා දුන්නේ. දැන් අපි කියමු පෞද්ගලීකරණය, ජනතාකරණය කියන වචනේ පිටිපස්සේ අපි පැහැදිලි අපි හඳුනලා දීපු ඒවෙන් ඩොලර එක නැවතිලා තිබුණේ රුපියල් 45යි. අද 96ට ගිය ඩොලර එක 15 ඉඳලා පටන් ගන්නවා. නෑ මොකද 77 පොඩි සංඛ්‍යාවයි. මම දැන් සංඛ්‍යාව 94 ඉඳලා 45 නැවතුණා. තුන්ගුණයක් ගිහලා මොකද 45. මෙහෙමයි තියෙන්නේ. තුන්ගුණයක් ගිහලා. අපි මෙහෙම කියමු දැන් 77 160 එකෙන් අවප්‍රමාණ කරලා. මම දන්නවා මේක අපි කරපු වැඩේදී මිනිස්සුන්ට දරිද්‍රතාවය ආවේ නෑනේ. පෝලිං ආවේ නෑනේ. කන්න නැති උනේ නෑනේ. අද ඉන්න අද අද කොලහල කරලා ගහලා එළවනවාද? අද තියෙන තත්ත්වය තමයි අද මේ රටේ. නමුත් ඒක අද රජයේ සේවකයන්ට දරුවන්ට ගණන් විදියක් නෑ. කුට්ටික නෑ වෙලාවට. දරුවන්ට ඇඳුම් ටික නෑ. දිවා ආහාර නෑ. රටම ඉවරයි. ඒක එහෙම උනේ නෑ. ඒක උනේ නෑ කියලා. දුම කතාවක් එතුම කියන්නේ ජයවර්ධන මහතා නැති කරේ UMP ආණ්ඩුවෙන් තමයි. හරි. දුම විදියට කතා කරන්නේ. ජනසවිය දුන්නට වැඩක් නෑ. ජයවර්ධන මහත්තයාට ආහාර සාර්ථක රාජ්‍යයකට 94 මුණ දුන්නේ කොහමද? චන්ද්‍රිකා මැතිනේ ඔයගොල්ලෝ කියන විදියටම දේශපාලන වශයෙන් එච්චර කොම්පිටන්ට් නැහැ ඔයගොල්ලෝ කියන්නේ. කලමනාකාරීත්වය බෑ. නමුත් එයාට පුළුවන් වුණා හොඳ පෙරමුණක් එකතු කරලා රෙහෙන් මෙහෙන් එකතු කරලා තමුන්නාසලව සම්බෝලයක් කළා. නෑ. ජනතාවගේ වෛරයක් එවෙනකොට තිබුණේ නැත්තම්. හැම දෙයක්ම පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරලා පාර්ලිමේන්තුව ඇතුලේ යෝජනා කරලා විසඳ ගන්න පුළුවන් නම් කියන කාරණාව ජනතා මුක්ති වෙන පළාත් සභාව මැතිවරණේ බස්නාහන පළාත් සභාව මැතිවරණේදී ජනතාවට කිව්වා අපිට දෙන්න රිමෝට් කන්ට්‍රෝල් එක කියලා මේ පාලනය කිරීමේ බලතල. ඒතර මේ තුල ජනතාව විතරන මැව්වා අදහසක් ජනතාවට පළාත් සභාව ඇතුලේ ඉඳලා අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ නමුනාසලා ඊළඟ මැතිවරණයට ගියා. දැන් අපිට පළාත් සභාව රිමෝට් කන්ට්‍රෝල් එක තියෙන දැන් දෙන්න අපිට පාර්ලිමේන්තුව ඇතුලේ බලය කියලා. නමුනාසලා මේ මැව්වේ අදහසක් ජනතාව තුල අපිට පාර්ලිමේන්තුව ඇතුලේ යමක් කරන්න පුළුවන් කියලා. අද මෙහෙම කියන එකේ සාධාරණත්වය මොකද? මේකයි ප්‍රශ්නේ. ඉතින් දැන් අපි දැන් ගියේ මැතිවරණ ප්‍රතිඵලය අපි අරගෙන ඔබතුමා පිළිගන්නවද? චමුතු මහත්තයා පිළිගන්නවද? ගියේ මැතිවරණ ප්‍රතිඵලය සාධාරණ එකක් කියලා, ඇත්ත එකක් කියලා. ඡන්ද කොල්ලයක් සිද්ධ වුණා කියලා මුළු රටම දන්නවා. මේක නීති ඉස්සරහට ගෙනියලා හරියට ඔප්පු කරගන්න බැරි වුණාට මේ තියෙන අධිකරණ ක්‍රියාවලිය ඇතුලේ රටේ ඡන්ද කොල්ලයක් සිද්ධ වුණා කියලා දන්නවා. මේ ඡන්ද කොල්ලේ මෙහෙම නොවුණා නම් රටේ ප්‍රතිඵලය වෙනස්, ඡන්ද ප්‍රතිඵලය වෙනස්. එහෙම වුණා නම් අපි මේ කියපු දේ ආසන්න වශයෙන් හෝ සිදු වෙන්න ඕනකටත් වඩා ඉඩ කඩ දෙනවා. අපි උදාහරණයක් ගත්තොත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ඇයගල දිස්ත්‍රික්කයේ, මහනුවර නුවරඑළිය වගේ දිස්ත්‍රික්ක වල දෙවන්ත ඡන්ද කොල්ලයක් නොවෙන්න ඒවා මේ පුජනක සත්වරේ ලැබෙන්න තිබුණ ආසන ගන්න අඩු වෙනවා අනිවාර්යයෙන්ම. අනුරාධපුරේ අපි අපිට ලැබිච්ච ඡන්ද ප්‍රමාණය, ඒ ඡන්ද කොල්ල කාපු ඡන්ද ප්‍රමාණය අයින් කරාට පස්සේ නිතරම අපිට ආසනයක් හම්බ වෙනවා. කෑගල් දිස්ත්‍රික්කේ අපිට හම්බ වෙනවා. මෙන්න මේ ආසන එකක් තිබුණේ. එහෙම වුණා නම් ඔය කියන දේ සිද්ධ වෙනවා. පළාත් සභාව ඇතුලේ රටේ සමස්ත ආර්ථිකය, සමස්ත රාජ්‍යාන්තරය මෙහෙවන්න පුළුවන් කමක් නැහැ.
එය කරන්න පුළුවන්කම තියෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව ඇතුලේ ඒවෙන් තීරණක බලයක් ලැබුණොත් වෙනත් පක්ෂයකට ඒට පුළුවන්කම තියෙනවා ඔය කියන දේ කරන්න. ඉතින් එහෙම එකක් මේ අවස්ථාවේ ලැබුණේ නැහැ. ඔබතුමා කිව්වට ජනතා මුක්ති පෙරමුණ ඇතුළේ සෙසු කණ්ඩායම් වලට ලැබෙන තියෙන ආසන ප්‍රමාණය අඩු නැහැ කියලා. අද ආණ්ඩුව කියන්නේ ඒක නෙමෙයි. අද ආණ්ඩුවේ විශේෂම අද දිමු ජනත් මේ අනුරුද්ධරත් ඇමතුමා කියන්නේ ඔවුන්ගේ ආසන ප්‍රමාණය අඩු උනේ දිමු ජනත් ඇමතුමාගේ අතින් තියෙන ඇත්ත දේ මොකද්ද කියලා මේ රටේ මිනිස්සු දන්නවනේ. මොකද මේ ඡන්ද කරේ මිනිසුත් එක්කනේ. ආයි මේ වෙන කොහෙවත් කරේ නෑනේ මේ රටේ මිනිස්සුත් එක්ක ජනතාවත් එක්ක ඡන්ද කරේ. ඉතින් මේ ඡන්දවලදී මේගොල්ලෝ ඡන්ද කොල්ල කෑවේ කොහොමද කියන එක මේ රටේ ජනතාව ඉතින් හොඳින් දන්නවා. ඒගොල්ලෝ බලය පවත්වා ගැනීම සඳහා හදාගත්ත යන්ත්‍රණයන් කීපයක් තියෙනවනේ අද වෙනකොට. මරකම බලය පාවිච්චින මුදල් බලය පාවිච්චින ආණ්ඩුවේ මාධ්‍ය සියල්ල පාවිච්චි කරන එක මිනිස්සු රවට්ටන්න පුළුවන් හැම විදිහකටම රවට්ටන එක උදුරලා ගහලා ගන්න පුළුවන් විදිහට ගන්න මේ හැමදේම පාවිච්චි කිරීම ඇතුලේ මේ අහිංසක මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ. අපි වගේ අපක්ෂ වලට හැපෙන්න පුළුවන් කමක් නැහැ. ඒවැදී ඒ පෙරලාගෙන ගිහිල්ලා මේ අපේ චන්දරික මේ දමා ගන්න අපිට ඒකට හැපෙන්න පුළුවන් තරම් බලගතු හැකියාවක් නැහැ. ඉතින් ඒකත් එක්ක අපිට ලැබිච්ච දේ තමයි මේ තියෙන්නේ. හැබැයි සාධාරණ ඡන්දයක් තිබ්බා නම් තියන්න පුළුවන්කම තිබුණා නම් මීට වඩා ප්‍රතිඵල අනිවාර්යෙන් වෙනස් වෙනවා. පාර්ලිමේන්තුවේ සංවිධිය වෙනස් වෙනවා. එහෙනම් පොදුජනක සත්වරමුන්ට ওই දින ආණ්ඩුව හදන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. අපිට ලැබෙන ආසන ගන්න අනිවාර්යෙන් වැඩි වෙනවා. පොදුජනක සත්වරමුන් ආසන ගන්න අඩු වෙනවා. නමුත් ආසන 10ක් කියලා කියන්නේ පාර්ලිමේන්තුවේ සෛලකයුත ප්‍රමාණයක් අතට. චමුදිත අපි ආසන 10ක් ගන්න පුළුවන් උපරිම දේ අරන් දීලා තියෙනවා. අපි මේ ඉතා ගිහිල්ලා සති දෙකක් ගියේ නැහැ. කන්තලේ ගොවිජනයාගේ ඉඩම් කොල්ල කාගෙන තිබුණ බොහෝජාතික සමාගම විසින් අක්කර පවුල් 750කට අයිති වෙලා තිබුණ ඉඩම් අපි අපේ පළවෙනි උද්ඝෝෂණයෙන් අපි ඒක අරගෙන දුන්නා. ඉතින් පැහැදිලි පොදු දවස්වල මාධ්‍ය වාර්තා කරා. මේ මෙවැනි අපිට කළ හැකි උපරිම සීමාව දක්වා අපි ඒ පාවිච්චි කරනවා. වඩු මිල වැඩිම සම්බන්ධව සභාව කල්දමනාස අවස්ථාව විවාදයක් කරගෙන අපි ආණ්ඩුවට බල කරන්න පුළුවන් උපරිම බලකිරීම කරා. ඇතුලේ පමණක් නෙවෙයි අපිට දිත්තේ බලකිරීම කරා. ජනතා විමුක්ති පෙරමුණ තමයි පාරට බහැලා මේ විරෝධය ජනතාවගේ හිතවල කැකෑරෙන කියා ගන්න බැරුව ඉන්න මේ විරෝධය ප්‍රකාශයට පත් කරේ. මෙන්න මේ ඇත්ත පීඩනයක් රටේ තියෙනවා. ඇත්ත මේ අමාරුකමක් තියෙනවා. මේක අහපල්ලා මේක මේක වාරගෙන ඉන්න මේකට උත්තර දීපල්ලා කියන ඒ ප්‍රකාශනය අපි පාරට බහැලා කරා. මේක අපේ වගකීමක්. මේක අපි මේ කොන්ත්‍රාත් එකක් නෙමෙයි අපේ මේ අපේ වැඩේ. මේක අපි මේ කරන්න ඕන. අපි ජනතා මුක්ති පෙරමුණ පිහිටෙව්වේ හැදුවේ මේ රටේ සියලු ජනයාට සමානව අයිතියෙන් ලැබෙන ප්‍රජාතන්ත්‍රීය ඌමනාවන් සමානව ලැබෙන තත්ත්වයක් බිහි කරන්න. ඉතින් ඒ නිසා මේක අපේ වගකීමක් හැටියට සලකලා අපි මේ කාර්යය කවුරුවත් කියන්න ඕනේ නැහැ. අපි සොයනවා කරන දේ. ඉතින් ඒක නිසා අපි පාර්ලිමේන්තුව ඇතුළෙත් මම ඉස්සලා කිව්වා වගේ අපිට කරන්න පුළුවන් උපරිම දේ අපි කරමින් ඉන්නවා. ඒක මේ තත්ත්වය දැනෙලා වැඩි නිසා තමයි මේ රිදිල්ල වැඩි කම නිසා තමයි මේ නන්දොඩවන්න පටන් අරන් ඉන්නේ. සමහර අපි මම කියන්නේ විහිළුකාර ඇමතිවරු කීප දෙනෙක් ඉන්නවා මේ ආණ්ඩුවේ මේ ඕන දෙයකට මේ මිනිසුන්ට බයින රටට බයින නිලධාරීන්ට බයින සියලු දෙනාට බයින තමන්ට හැර කීප දෙනෙක් ඉන්නවා. මේ අය දැන් මේ නන්දොඩවන්න පටන් අරගෙන තියෙන්නේ විහිළු වැටිලා භීතියෙන් ඒගොල්ලන්ට සිද්ධ වෙන්න යන දේ දැකලා ජනයා අතර ඒගොල්ලෝ අප්‍රසාද ලක් වෙනවා දැකලා මේ හේතුව නිසා. හොඳයි විජිත රෝහණ මහත්මයා උතුමාට අවස්ථාව තිබෙනවා. ඔව් මට අවසන් කරන්න දුන්නේ නැහැ මේ තුමන්ලා. සමුදිත ලංකාවේ යුද්ධයක් තියෙද්දී යන වියදමට වඩා සාමාන්‍ය රටවල යුද්ධයක් නැතුව මීට වඩා බිලියන 83ට වඩා යුද්ධය සඳහා වියදම් වෙනවා. මෙතුමලා මේ පෙන්නුම් කරන්න උත්සාහ කරන්නේ යුද්ධය සඳහා මෙච්චර මුදලක් යනවා කියලා එක වැරදි සහගතයි. අපේ ආරක්ෂක බද්දෙන් කෝටි 2800කට ආසන්න මුදලක් ලබාගෙන 1999 වර්ෂයේ පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුව කෝටි 2300යි යුද්ධයට වැය කරලා තියෙන ඉතුරු 500 ගසා කාලා. ඒකට මහ බැංකු අධිපති වග කියන්න ඕන. අපි අපේ සටන් පාට වලට ඒවා කිව්වා ඕන තරම්. ඊළඟට චමුදිත අපි දන්නා GST එකක් දාලා තියෙන බණ්ඩහ සේවා බද්ද 12.5% මේකත් ජනතාවටනේ මේකටත් මුහුණ දෙන්නේ. එවැනි තත්ත්වයක් තියෙන්නේ. අනිත් එක බලන්න නාස්තියා දූෂණය කියන්නේ මංගල සමරවීර ඇමතිවරයා විදුලි සංදේශ අමාත්‍යංශ ගෙනිච්ච වර්ල්ඩ් සෙන්ටර් එකට කොටුවේ. එතන කීයක්ද මිලියන කීයක් ගෙවනවද ඒ අමාත්‍යංශයට? ඇමතිවරු වැඩි වුණාම ගොඩනැගිලි හිඟ නිසා අලුතෙන් ගොඩනැගිලි කුලියට ගන්නවා. කොච්චර ගෙවනවද? දැන් රොණිදෙල්ම ඇමතිවරයා මේ වරායට ගියා විතරයි අන්න වෙල් සෙන්ටර් එකේ තව තට්ටුවක් අරගෙන. කාරණා කියනවා. දැන් මේ මොහොතේ සම්පකාර සංවර්ධන කළමන කරන ආයතනය උපැල 65000 කුලියට තියෙන තැනක ඉඳලා 450000 කුලිය තියෙන තැනකට අරගෙන යමින් ඉන්නවා. මේ බොරු කතන්දර කියන අතරේ මේ ඇමතිවරුන්ගේ වියදම් ගැපුවා කියන. 300000 මේ හමුදාවේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ 370,000කට වැඩියෙන් ඉන්නවා. ඒ අයට වැටුප් ගෙවන්නත් කොච්චර මුදලක් වැය වෙනවද? චමුදිත මේ කියන තරම් මේ පහතිහර යුද්ධයට වැය කරන්නේ මේ පෙන්වන්න හදන්නේ මේක ඇත්තටම මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා හමුදා සෙබළුන්ගේ යුද මානසිකත්වයේ බිඳුවට බැස්සෝ මම මීට කලින් කියලා තියෙනවනේ තවලම් ගිහිල්ලා නෝර්වේ ආධාරවලට. අද බලන්න අපිට
අපි කැමති නෑ ප්‍රභාකරන්ට මේ රටේ ඊළම ලබා දෙනවට. අපි ඒකයි යුද්ධ කරන්න ඕන ගැන්නමුත් අද ඩක්ලස් දේවානන්ද මේ පුනරුත්ථාපන අමාත්‍යවරයා හැටියට ඉඳගෙන අද සෑහෙන වැඩක් කරන යාපනේ. නෝරෙන් ඇමතිකම හම්බුන අතර කෝටි ගාණක් මුදලක් දුන්න කවුරුත් මේව කතා කරන්නේ නෑ. සියලු උරුමනේ අපි කවුරු මොනව විරුද්ධ වුණා විශාලාධිපතිය තුලින් කෙරෙන්න ඕන දේවල් කෙරෙනවා. විවස්ථාවල් වෙනස් කරන්න ඕනේ. බලන්න කො ලස්සනට කෝටි ගණන් ආධාර දීලා ඩක්ලස් දේවානන්දට ඕන හැටනේ අද උතුම්ගෙන ඉඳලා පාලනය වෙන්නේ. මේකයි සැබෑ තත්ත්වය. අන්න ඒකයි අපි හිතන්න ඕනේ. අද ප්‍රභාකරන් මෙන පැත්තකින් සටනක් ගෙනියන එකෙන් සවිමත් වෙලා තියෙනවා. දැන් නිජබිම කියනවා නම් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ. එහෙනම් මේ කොළඹ ඉන්න ඕනේ නෑ අනිත් දෙමළ ජනතාව. ව්‍යාප්තලා ඉන්න ඕනේ, එහෙ යන්න ඕනේ. මේකයි සැබෑ තත්ත්වය. නාස්ති සහ දූෂණය ඇත්තටම වලක්කුවොත් මේ යුද්ධයට යන එක මොකද්ද? අපේ පිටරට ඉන්න අය ගේනවනේ බිලියන 83 ලංකාවට. අපි යවන මේ යුද්ධයට වැය කරන 83 බැලුවා. හොඳයි. අවශ්‍ය මාසෙකට මට කෙලි කාලයක් දෙන්න දුරකථන අය කියන ඊට පස්සෙ මම ඔබතුමාට අවස්ථාවක් දෙනම් කතා කරන්න. ඔබේ ප්‍රශ්නේ මොකක්ද? කවුද අපිත් සමග සම්බන්ධ වෙන්නේ? ඔව් චමුදිත, මම මේ කතා කරන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් පක්ෂයේ අබ්දුල් රසූල්. අපේ ජනතා විමුක්ති පෙරමුණේ ගරු මන්ත්‍රීතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඊයේ පෙරේදා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරා ජනාධිපතිතුමියගේ රූපවාහිනී කතාව පිළිබඳව. එහි එක්තරා ඡේදයක් තියෙනවා, ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය හා එක්වන්නේ නම් කුමන්ත්‍රණය කිරීමට දෙයක් ඉතිරිවන්නේ නැත. හෙට පොදු පෙරමුණ ගෙදර යැවිය හැක. එහෙත් පොදු පෙරමුණ ආණ්ඩුව ඉවත් කර ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හැදීමට ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය නැත. පොදු පෙරමුණ ආණ්ඩුව බලයේ සිටුනියේ ජනතා විමුක්ති පෙරමුණ එම ප්‍රතිපත්තිය ගරුක බව නිසාය. ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය හා එක්වන්නේ නම් දකුණු පළාත් සභාවේ හා බස්නාහිර පළාත් සභාවේ පොදු පෙරමුණු පාලනය තවදුරටත් නොපවතුණු ඇත. ඒ වගේම කියාගෙන කියලා තියෙනවා SP දිසානායක ඇමතිතුමා ඒ බලයේ ඉන්නෙත් නැහැ. එතුමා අගමැති පදවියේ ඉන්නෙත් නැහැ කියලා හැම ගිහිල්ලා කියලා තියෙනවා. දැන් අපට පේන්නේ මේ තරම් මේ ලංකාවාසී ජනතාව රටේ ජීවත් වෙන්න බැරිව අමාරු තත්ත්වයක පත්වලා ඉඳද්දී දැන් ජනතාවට වුවමනාකමක් ඇති වෙලා කියනවා මේ පොදු පෙරමුණු රජය පළවා හැරීම. කළා UNP එක වගේ නේද? එහෙමද හිතන්නේ? මම හිතන හැටියට පොදු පෙරමුණු රජය පළවා හරිනවත් එක්කම මේ JVP දැන් පළවා හරින්න සිද්ධ වෙලා තියෙනවා. මොකද මේගොල්ලෝ මුක්කු ගහගෙන ඉන්නේ මේ පොදු පෙරමුණත් එක්ක. ඒ ඔබතුමාගේ ප්‍රාර්ථනාවක් නැති. නෑ. අපි ඔබතුමාගේ ප්‍රාර්ථනාවක් නැති. තමුනාගේ අහන්න ඔබ එක්සත් ජාතික පක්ෂයේ මුක්කු ගහගෙන ඉන්නවා කියලා වරුත් දන්නවා. ඊට පස්සේ උත්තර දෙන්න. එතකොට දැන් අපට තේන්නේ මහ ජනතාවගේ හතුරන් දෙන්නෙක් ඉන්නවා පොදු පෙරමුණ සහ JVP. මේ පිළිබඳව තමුනාසි දැන් මට දොස් කියයි, මට කතා කරන්න බැරි අවස්ථාවක් තියෙන නිසා. නමුත් මම මේ ජනතාවට කියන්න හදන්නේ ඒක පොදු පෙරමුණ ආණ්ඩුව පෙරලන්න පුළුවන් නම් ගරු මන්ත්‍රීතුමෝ පෙරලන්න. මොකද ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ ඒකයි. තමුනාසි කියනවා මේ එක්සත් ජාතික පක්ෂයේ බලයට එන හින්දා අපි පෙරලන්නේ නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව තියාගෙන ඉන්නවා කවදා හෝ තමුන්නාන්සේලා බලයට එනකල්. තමුන්නාන්සේලාට අද හෙට බලයට එන්න හම්බ වෙන්නේ නැහැ ඔය අතාලෙට. ඒ නිසා කරුණා කරලා ජනතාව මේ විඳින දුකෙන් බේරා ගැනීම සඳහා පොදු පෙරමුණ පළවා හැරීම සඳහා යකාගේ අම්මත් එක්ක වුණ කමන්නේ ඔබතුමාලා එක්වන්න. ඒකයි අපේ ඉල්ලීම. ඔබ ස්තුතියි රසූල් මහත්මයා. ඔය දන්නේ මේ එතුමාගේ බලාපොරොත්තු එතුමා කිව්වේ. එතුමා මේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා ඉන්නේ මේ වෙනකොට ඉත ප්‍රසිද්ධියේ එකතු වෙලා ඉන්නේ. ඉත එතුමා හරි කැමති එක්සත් ජාතික පක්ෂ හඬවපේ බලයට පත් වෙනවා නะ. එතුමාට පෞද්ගලික සහ පොදු බලාපොරොත්තු මානක් ඇති එක්සත් ජාතික පක්ෂයෙන් ඉෂ්ට කරගන්න. නමුත් අපේ රටයට මේ හෙනේ ගැහුවේ මේ කැහි ගෑණි දීලා හොටු ගෑණි ගන්න ක්‍රමයට අපේ රටේ ජනතාව වැබ්බේ කරවලා තියෙන නිසා විවිධ සටකපට උපක්‍රම පාවිච්චි කළා ජනතාව මේ මොහොතවල දිනා ගැනීම සඳහා. ඉතින් මේක වෙනස් වෙනකන් මේ තත්ත්වයෙන් මිදෙන්න බෑ අබ්දුල් රසූල් මහත්තයා. දැන් ඔබතුමා විශ්වාස කරන විදිහට සජාති පක්ෂයට එකතු වුණාම ඔක් කරගන්න පුළුවන් කියලා ඔබතුමා විශ්වාස කරාට මම හිතන්නේ මේ වසනය අත්විඳින මේ දුක අත්විඳින මේ ගැන තේරුම් ගන්න උත්සාහ කරන ඕනෑම කෙනෙකුට තේරෙනවා මෙතෙක් කාලයක් මේ හිනේ කැටුනේ මේ පක්ෂ දෙක මාරුවෙන් මාරුවට අනුගමනය කරපු ප්‍රතිපත්ති ඇතුළේ කියලා. ඉතින් අපි ජනතා විමුක්ති පෙරමුණ මේ නිර්මාණය කරේ පක්ෂ බිහි කරේ මේ தත්ත්වය වෙනස් කිරීම සඳහා, ඒ සඳහා බලය ලබා ගැනීම සඳහා.
අපි විශ්වාස කරන්නේ එවැනි තත්ත්වයක් තුළ පමණයි මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් කියලා. රීසේ අමාරුවට කොට්ට මාරු කරනවා වගේ මේ දෙක මාරු කළා හරියන්නේ නැහැ. කැහි ගෑණි වෙනුවට හොටු ගෑණි ගත්තත් මේක වෙන්නේ නැහැ. ඒ නිසා අපි කිව්වේ අපි අතන අපි ඉතාල පැහැදිලිව කියලා තියෙනවා අපිට පාර්ලිමේන්තු ආසන 10 පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 10 ලැබුණාට පස්සේ අපි ආණ්ඩු හදන්න හවුල් වෙන්නෙත් නැහැ, අපි ආණ්ඩු වට්ටන්න හවුල් වෙන්නෙත් නැහැ කියලා. අපි එතන ඉන්නේ, අපි හොඳ දේ කරනවා නම් කවුරු හරි ඒකට උදව් කරනවා, නරක දේ කරනවා නම් කොන්දේසි විරහිතව, මේ දෙක කාරණා දෙකේදීම කොන්දේසි විරහිතව අපි මේ උදව් කරන මොහොතේදී උදව් කරනවා, එරෙහි වෙන මොහොතේදී එරෙහි වෙනවා. ජනතාවට යහපතක් වෙන්නේ කියලා දිගින් දිගටම ඔබතුමන්ලා කැමති ඇති. කවුරු කවුරු හරි හේතු කරගෙන හැමදාමත් මේ වැඩේ ඉස්සරහට මේ චක්‍රය ඉස්සරහට කරගන්න කැමති පුළුවන්. හැබැයි ඒ විදිහට මේ වැඩේ කරන්න බැයි කියලා අද වෙනකොට ඔප්පු වෙලා හමාරයි. ඒ නිසා අපි මොනම හේතුවක් නිසාවත් එක්සත් ජාතික පක්ෂය එක්ක හෝ පොත්ජනක සත් පෙරමුණ එක්ක හෝ හවුල් වැඩ කරන්න සූදානම් වෙන්නේ නැහැ. අපි අපේ ප්‍රතිපත්ති ඉතා පැහැදිලිව කියලා තියෙනවා. අපි වැඩ කරගෙන යන්නේ, අපි වැඩ කරන අපිට කලබලයක් නැහැ. අපි බොහොම අපි ඉවසීමෙන් මේ වැඩ කරගෙන යන්නේ. අපි විශ්වාස කරන දේ අපි මේ රට හදන්න පුළුවන් කියලා විශ්වාස කරන ප්‍රතිපත්ති මත පිටලා රට වෙනස් කරන්න පුළුවන් බලයක් නිර්මාණය කරන්න. ඒ සඳහා තමයි අපි ඉතා ඉවසීමෙන් අපි පළාත් සභාවට ආවේ, අපි පාර්ලිමේන්තුවට ආවේ. අපිට එහෙම කලබලයක් හදිසියක් නැහැ. මේක එක්ක ජනතාව තමුන්නාසලා පාර්ලිමේන්තුවට ඇරියේ ඔබ එකඟද මාත්‍යද මන්දන ජනතාව තමුන්නාසලා පාර්ලිමේන්තුවට ඇරියේ පාර්ලිමේන්තුව තුළ වැරදි වැඩ කරනවා නම් ඒක පාලනය කරන්න, නිවැරදි මාවතකට ආණ්ඩු ගන්න. නමුත් දැන් තමුන්නාසම කියනවා පාර්ලිමේන්තුව තුළ කරන්න පුළුවන් යම් සීමාවක් තියෙනවා කියලා. දැන් ආණ්ඩුව පවා යම් නිවැරදි මාවතකට එන බව පේන්නේ නැහැ. එහෙමනම් තමුන්නාසල මොකටද පාර්ලිමේන්තුවට අරලා තියෙන්නේ? එහෙමනම් ආණ්ඩුව එක්කෝ එක්කෝ මේ ආණ්ඩුව ඉවත් කරන්නට ඕනේ, එක්කෝ තමුන්නාසලගේ ආණ්ඩුව බලයට පත් වෙන්නට ඕනේ. එහෙනම් මොකද්ද තමුන්නාසල කරන ක්‍රියාදාමය පාර්ලිමේන්තුවට? කැමති ඇති එක්සත් ජාතික පක්ෂයේ හිතවත් අය සහ පොත්ජන එක්සත් පෙරමුණේ හිතවත් අය වමේ පක්ෂව වෙනත් බලවේග අනිත් ඒ අයගේ මලකඩ කඩකඩා ඉන්නවනම් ඒගොල්ලන්ගේ ක්‍රිල් රෙදි හොදෝද ඉන්නවනම් කැමති ඇති නෑ. මේ පක්ෂ දෙක විසින් ඉතිහාසය පුරා මේ රටට කරපු මේ අපරාධය වෙනස් කරන්න ඕන, මේ අපරාධය තවදුරටත් සිද්ධ වෙනක වළක්වන්න ඕන. ඒ සඳහා විභවය ඇති අය මේ රටේ අතර බලය මාරු වෙන්න ඕන. ඉතින් ඒ සඳහා අපි යමින් ඉන්නේ, ඒ සඳහා අපි හෙමින් නොවත් ස්ථිරව යමින් ඉන්නේ, අපි හෙමින් නොවත් ස්ථාවරව යමින් ඉන්නේ. මම ඒකට ඉතා හොඳ උදාහරණයක් කියන්න. අපි 94 ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ මැතිවරණයට ඇවිල්ලා එක ආසනය අපිට ලැබුණේ. අපි අවුරුදු 6කට පස්සේ ආසන 10ක් දක්වා හෙමින් නොවත් ස්ථාවරව ආවා. අපි කොහේ මම තව පොඩි පැහැදිලි කරමු. 94 අපි මැතිවරණයට එනකොට අපිට 90000 ඡන්ද දුන්නේ. අපි හෙමින් නොවත් ස්ථාවරව අවුරුදු 6කට පස්සේ 518000 දක්වා වැඩි කරගත්තා. එක්සත් ජාතික පක්ෂයේ එදා ලැබිච්ච ඡන්ද පහකට වඩා ඉතා සුළු ප්‍රමාණයක වෙනසයි මේ සැරේ වුණේ. ඉතා ආසන්න ඒ සමානම ඡන්ද සංඛ්‍යාවක් තමයි අවුරුදු 6කට පස්සේ ලැබුණේ. පොත්ජන එක්සත් පෙරමුණට 39 ලක්ෂ ගණනයි ඉදා, අදත් 39 ලක්ෂ ගණනයි. එක්සත් ජාතික පක්ෂයට 34 ලක්ෂ ගණනයි, අදත් ඒ ගණනමයි. අපි ඡන්ද 20 අපි ලක්ෂ මගරි මේ මම එතනින් කියන්නේ යම් වර්ධනයක් ලැබුවා නම් ජයග්‍රහණය කළ හැකි බලවේගයක් බවට මේ මැතිවරණයේදී සහතික වුණා නම් ඒ ජනතා විමුක්ති පෙරමුණ පමණයි. ඉතින් අපිට කලබලයක් නැහැ. අපිට අරයට හවුල් වෙනවටත් මෙයාට හවුල් වෙනවත් ඕනේ නැහැ. අපිට කැහි ගෑණි වෙනවට හොටු ගෑණි අරන් දෙන්න ඕන කමකුත් නැහැ. ඒ නිසා අපි අපේ ප්‍රතිපත්ති මත විහිට අපිට කලබලයක් නැහැ. අපි මේ රාජ්‍ය බලය දක්වා යනවා. ඒක සාමකාමීව සහ ප්‍රජාතන්ත්‍රවාදී. මට අවස්ථාවක් දෙනවා. මොකද තවත් දුරකථන ඇමතුමක් අපිට තිබුණා. අපි සම්බන්ධ කරගෙන ඉමු. කතා කරන්න කවුද අපිත් සමග දැන් සම්බන්ධ? මම බණ්ඩාර කෑගල්ලෙන්. මම මේ මාතෘගෙන් අහන්න කැමති, දැන් මේ තෙල් මිල ගණන් ගිහිල්ලා අරේම කියලා ඩීසල් මිල ලාම් තෙල් මිල වැඩි කරනවා. නමුත් පෙට්‍රෝලියම් කෝපරේෂන් එක දවසකට ගෙවන කුලිය මේ මාතෘ දන්නවද? දවසකට ලක්ෂ ගාණක් කුලියට ගෙවනවා පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ හෙඩ් ඔෆිස් එකට. එතකොට දැන් ඉස්සර ලක්ෂ 20ක් ගෙව්වේ එක මාසෙකට. නමුත් දැන් දිනකට 113,000 විතර ගෙවනවා එක දිනකට. එතකොට ඒව කවුද ගෙවන්නේ? ඒව ගෙවන්නේ මේ පාරිභෝගික ජනතාව. අනිත් එක තමයි දැන් මාතෘ මේ ගෑස් කම්පැනි එකේ මිල වැඩිවීම අර මේ ගැන කතා කරනවා. නමුත් ලංකා ලුබ්‍රිකන් ලිමිටඩ් ලංකාවට එනකොට ඔයිල් බැරල් එක මිල රුපියල් 6,000යි. දැන් ඔයිල් බැරල් එක මිල රුපියල් 19,000යි. අනිත් තත්ත්වය තමයි ලංකාවට නිකන් නොමිලේ ලැබිච්ච පූගොඩ මිල් එක ඉන්දියන් සමාගමකට දීලා ඉන්දියන් සමාගම කෝටි 70 ගාණක් NDB එකට ණය වෙලා දැන්
පූගඩ මිල්ලක වහලා ඒගොල්ලෝ පැනලා ගියා. ඊට පස්සේ පූගඩ මිල්ලකේ මේ පෙරමුණු ආණ්ඩුව ඡන්දෙට ඉස්සෙල්ලා ලැහැත්ති කරා බණ්ඩාරනායක තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් හදනවා, විශ්වවිද්‍යාලයක් හදනවා කියලා බෝඩ් ගහලා තියෙනවා. නමුත් දැන් ඒ කිසි දෙයක් කරගන්න බෑ. මොකද බැංකුව ණය වෙලා තියෙන හන්දා මේ බැංකුව කිසිම දෙයකට ඉඩ දෙන්නේ නැහැ පූගඩ මිල්ලකේ කරන්න. මොකද දැන් අපි ඇත්ත වශයෙන්ම යුද්ධ තුනකට මුහුණ දෙනවා. එක යුද්ධයක් තමයි මේ උතුරු නැගෙනහිර යුද්ධය, අනිත් එක තමයි මේ දේශපාලන යුද්ධය. මම හිතන්නේ ඒක නිසා අපිට හුඟක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. අනිත් එක තමයි ආර්ථික යුද්ධය. දැන් ආර්ථික යුද්ධයක් කියවම හැම පුරවැසියෙකුටම ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ, මේක සුළු ප්‍රමාණයකට අර. ඉතින් මම හිතන්නේ දැන් අපිට ඕන මේ දැන් ඉදිරියට මොකද පුළුවන් විසඳීමක් කියලා. මෙතන අපේ ගරු මන්ත්‍රීවරු දෙදෙනෙක් ඉන්නවා. නමුත් අපේ දේශීය ව්‍යාපාර විශේෂයෙන්ම දියුණු කරන්න. මොකද අද රටේ ආදායම වැඩියෙන්ම ලැබෙන දේශීය ව්‍යාපාරයෙන්ගෙන සාමාන්‍ය ජනතාවගේ බදුවලින් තමයි ලැබෙන්නේ ආණ්ඩුවට. ඉතින් ඒක නිසා මම හිතන්නේ විශේෂ මේ මන්ත්‍රීවරුන්ගේ මම විශේෂ ඉල්ලලා තියන්නේ මේ දේශ කර්මාන්ත තියෙනවා. අපරාධ කර්මාන්තයි දේශ කර්මාන්තයි දෙකම දේශ වෙනකොට තියෙන කර්මාන්ත ඒවට තියෙන ගැටලු වලට විසඳීම අරන් දෙන්න ඕන අපිට. අපිට නොයෙකුත් ගැටලු තියෙනවා. අපි ඉදිරිපත් කළා තියෙන අවුරුදු ගාණක් තිස්සේ මේ ගැටලු තාමත් තියෙනවා, විශේෂයෙන්ම සුළු සහ මධ්‍යස්ථ ව්‍යාපාරිකයන්ට. එතෙන්දී තමයි දැන් අපේ අපි බැලුවා දියුණු වෙච්ච රටවල් වල ඒගොල්ලන්ගේ කෘෂිකර්මය ආරක්ෂා කරගන්නවා, ඒගොල්ලන්ගේ කර්මාන්ත ආරක්ෂා කරනවා. ඉන්දියාව පමණක් නෙවෙයි, චීනය, ඇමරිකාව, ජපානය හැමතැනම මේ ආරක්ෂාව තියෙනවා. දැන් අපි අපනයන කරනකොට අපිට තියෙනවා නොයෙකුත් තත්ත්වවල් කියලා කියන්නේ. ඒ කියන්නේ තීරු බදු නැති බාධාවල්. ඒ කියන්නේ ISO 9000 කියලා තියෙනවා, ISO 14000 කියලා තියෙනවා. නමුත් අපේ රටේ ඕන බාණ්ඩයක් ගන්නොත් කිසිම තත්ත්ව පාලනයක් නැහැ. ඉතින් අපි හුඟක් කාලයක් තිස්සේ ඉල්ලීමක් ඉල්ලන්නේ සෑම ආණ්ඩුවකෙම යම් කිසි තත්ත්වයක් තියෙනවනේ මේ රටට ගේන බඩු වලට. මොකද පාරිභෝගිකයන්ට වංචාවක් වෙනවා මේ බාල බඩු රටට ගෙනල්ලා. ඒක නිසා දේශීය කර්මාන්ත ශක්තිමත් වුණොත් ඒ වගේම රැකී ආරක්ෂාවල් වැඩිපුර ඇති කරන්න පුළුවන්. ඒ වගේ දේශීය කර්මාන්ත දියුණු වුණොත් අපනාන කර්මාන්ත බව එතකොට අපිට මේ රටේ අද තියෙන ආදායම් මට්ටමල් වැඩි කිරීමයි ජීවන ව්‍යදම අඩු කිරීම හරි අමාරු වැඩක් අද ලෝකේ තියෙන තත්ත්වයන්ව. නමුත් ආදායම් මට්ටම් වැඩි කිරීම තත්ත්වයක් තමයි ඇති කරන්න ඕනේ. නමුත් අද අපේ තියෙන දේශීය කර්මාන්ත වලට ඒක හරිම අමාරු තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. දැන් කර්මාන්ත වල තියෙනවා GST එක 12%, ඒතර ආරක්ෂක බද්ධතාව 6.5% තියෙනවා. 120% විතර කෙලින්ම යනවා මේ බදු වලටම. ඉතින් එතනින්ම ව්‍යාපාරයක් ඉදිරියට ගෙන යන්න අමාරුයි. ඔව්, හැබැයි ඒ ව්‍යාපාරිකයන්ට පුළුවන් අවසන් වශයෙන් ඒ ලැබෙන සුද්ධ පාඩුව ලාභයක් බවට පත් කරගන්න ජනතාවගෙන් අය කරලා. ඔව්, ජනතාවට පුළුවන් කමක් නැහැ. ජනතාවගෙනුත් GST එක අයකන්, ජනතාවගෙනුත් ආරක්ෂක බද්ධතාව. ඔව්, මම පිළිගන්නවා. නමුත් ජනතාවට ඊටක මොකද ඒ වැඩි වෙන මිලට වැඩි වෙන බදු වියදම් වලට සාපේක්ෂව ජනතාවගේ වැටුප් වැඩි වෙන්නේ නැහැ. ඒක සාපේක්ෂව. ඒ නිසා ජනතාවටයි මේක වැඩිපුර ප්‍රශ්න තියෙන්නේ. ව්‍යාපාරිකයන්ට ඉඩක් තියෙනවා ජනතාවගෙන් අය කරගන්න. වැඩි ව්‍යාපාරිකයන්ට ප්‍රශ්නයක් තියෙනවා. මොකද මිල ප්‍රමාණයකට වඩා වැඩි කෙරුවොත් ඒ වෙනද පොලේ සරංග කරන්න හරි අමාරුයි. මොකද අපි ආනයන කරන බාණ්ඩත් එක තරඟ කරන. ඒ රටවල තියෙන වියදම් අපේ පොලි බැලුවොත්, අපේ විදුලි බලය ගෙවන ගාණ බැලුවොත්, අපේ පළදාත්වය බැලුවොත් අපිට හුඟක් අඩුපාඩුකම් තියෙනවා වෙන රටවල් වල නිෂ්පාදනත් එක. උදාහරණයක් වශයෙන් ඉන්දියාව ගත්තොත් ඒගොල්ලන් අපි අපේ කර්මාන්තක බාණ්ඩ මං හිතන්නේ 10,000ක් හැදුවොත් ඒගොල්ලන් හදයි මිලියන් ගාණක්. දැන් අපේ සිසිල් රෙෆ්‍රිජරේටර් එක හොඳ උදාහරණයක්. දැන් ඒ කර්මාන්තේ ඉස්සර මෙහෙ හොඳට ශක්තිමත් වෙච්ච කර්මාන්තයක්. නමුත් දැන් අද ඒක ඉන්දියාවෙන් ඒ ෆ්‍රිජ් එක ගෙනලා මෙහෙ සිසිල් කියන නම ගහලා ඒ වෙළඳ පොලේ දන නමක් නිසා ඒක වෙළඳන් කරනවා මෙහෙ. ඉතින් අපිට බෑ ඒ මට්ටමන නිෂ්පා ඒගොල්ලන්ට රුපියල් 10,000ක් යනවා නම් අපිට ඒ රුපියල් 50,000ක් ඒක නිෂ්පාදනය කරන්න මේ. ඉතින් අපිට බෑ ඒක පරිභෝගයකට පටවන්න සම්පූර්ණයෙන්ම. ඉතින් ඒකයි හුඟක් දෙනෙක් වෙළඳ පැත්තට ගිහලා පිටරට වලින් බඩු ගෙනලා ඊට ලාභෙට මෙහෙ විකුණන්න හදන්නේ. ඉතින් අපේ දේශීය ව්‍යාපාර දේශීය කර්මාන්ත විශේෂයෙන්ම ඒකෙන් අබලං වෙලා දුරවලා ගිහිලා තියෙනවා. අපි බැලුවත් අද දවසේ හැම පත්තරයකම බලන බැංකු වලින් ව්‍යාපාර කොච්චර දේවල් මෙවලා තියෙනවා. දැන් අපේ වෙළඳ මණ්ඩලක පරීක්ෂණයක් කළා 340 ගානක් ගිය මාස 6ක මෙවලා වෙලා තියෙනවා. දැන් මෙව්වත් ඇයි ඔබතුමා රජපිලි කර්මාන්තය කතා කරන්නේ නැත්තේ? රජපිලි කර්මාන්තය 130ක දාපු තීරුබද්ද මෙ ආණ්ඩුව ඉවත් කරා. ඥාන මහත්තයා මම දැක්කා කියලා තියෙනවා සේවකයෝ අස් කරන්න සිද්ධ වෙනවා.
තමුන්නාසලයිතන්නේ මේ අපි මේ ධනපති පන්තිය හැම කොටසක්ම ඒක පාට ගහලා දාන්න ඉන්න මිනිස්සු කියලා නෑ වැරදි. මේ රටේ ඉතිහාසය බලන්න හැමදාම වාමහංශිකව තමයි මේ රටේ දේශීය ව්‍යාපාර ආරක්ෂා කරන කතර එන්නේ පෙරලගේ ඉඳලම එනතත් පිළිගුණාද නේද? ඒගොල්ලෝ වෙන වැරදි කරන්න ඇති. නමුත් ජාතික ධනපති ආණ්ඩුවක්වත් මේ රටේ හැදිලා නෑ. ජාතික ධනපතියන්ගේ ආණ්ඩුව. මේ රටේ ධනපති ආණ්ඩුව තිබිලා තියෙනවා. දේශීය ව්‍යාපාරිකයන්ගේ ආණ්ඩුව නෙමෙයි ඒවා. අවසානයේද කවුද පාලනය කරන්නේ? තරව්කාරයෝ බ්‍රෝකරවරු ජාවාරංකාරෝ ජාත්‍යන්තර මනි ජාවරම ඉන්න ඒගොල්ල තමයි මේකේ ඔක්කොම උපදේශකයෝ. ඒගොල්ල තමයි මේකේ එක 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 සුපිරි පැලැන්තියකට අවසානයේ උන් යට වෙලා යනවා. දේශීය ව්‍යාපාරිකයාගේ යට යටත් වෙලා ඒගොල්ලන් කියන විදිහට ඉන්න ආණ්ඩුවක් තන් අපිට විවේචන වාමාංශිකයන් හැටියට වෘත්ති සමිති ව්‍යාපාරය හැටියට උනත් විවේචනාත්මක සහයෝගය දෙන්න හරි පුළුවන් අපිට. එහෙමවත් නෙමෙයි. එතකොට අන්න ඒකයි මෙතන තියෙන ගැටලුව. අපි කියනවා අපි එනිසයි කියන්නේ අපි වාමාංශික හැටියට ඉල්ලා සිටින්නේ සමාජවාදී ගොඩන ගන්න නෙමෙයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න මේ රටේ නිදහස ඇති කරන්න මේ රටේ සම්පත් බේර ගන්න වාමාංශික ආණ්ඩුවක් හදන්න කියන එකයි අපි කියන්නේ අපි බලයට ඇවිල්ලා මේට ඔක්කොම ජනසතු කරලා කඩු කඩ වහලා ඔක්කොම කඩ වහලා ඔක්කොම සුට්ටු කරත් වහන්න නෙමෙයි මං කියන්නේ එහෙම වැරදි ප්‍රතිපත්ති වුණා බණ්ඩාරනායක යෝගී ඔබතුමාම කිව්වා ඒ කාලේ යම්සි ජාතික ධනේශ්වර ප්‍රතිපත්තියක් යම් ප්‍රමාණයකට ආරක්ෂාව සැලසුණා නමුත් ඒ කාලේ විශාල වැරදිත් වුණා ඒ මොකද ඒ ආණ්ඩුවල විධිමත් නායකත්වයක් නොතිබුණ නිසා ඒවත් දෙපැත්තට ඇදෙන ආණ්ඩු බවට පත් වුණා. එතකොට අපි කියන්නේ මේ රටේ වමේ ආණ්ඩුවක් කියන්නේ. වැඩ කරන ජනතාව පදනම් වූ ආණ්ඩුවක් කියන්නේ. ඒ ආණ්ඩුව තමයි මේ රටේ දේශීය ව්‍යාපාරිකයාගේ හෝ අත දීලා දේශීය කෘෂිකාර්මයේ දේශීය ධීවර ජනතාව වැඩ පිළ ඉස්සරහට ගෙනියන්න හොකුලමෙන්. අද ලෝක බැංකුවේ තුල වැඩ කරන යම් යම් බුද්ධිමතුන් පවා කියන්න පටන් ගන්න තියෙනවා. මේ අද ලෝක බැංකුව යෝජනා කරන දේ ජපානයේ කොරියාවේ ඒ කියන උදාහරණ වලටත් විරුද්ධයි. ඒ රටවල් වල කර්මාන්ත හෝ යම්කිසි නිෂ්පාදනයක් කරන්න යන මිනිහාගේ අත ශක්තිමත් කරන්න ඒ මිනිහාව නගා සිටවන්න යන්නේ නැත්තම් මොකද සංවර්ධනය කියන්නේ? වෙන රටවල් වලින් සම්පූර්ණ භාණ්ඩ ගෙනල්ලා මේ හැයිලා මේ තියෙන භූමි සම්පත් උදුරගෙන යන්න විතරක් නා. ඒ රටවල් ඔක්කොම වඳ වෙලා වලවල් විතරක් බවට පත් වෙන තත්ත්වයක් තියෙන. ඒකයි මේ ප්‍රශ්නේ. එතකොට මේකෙදි ඔබතුමාම කිව්වා මේකෙද මේ ආණ්ඩුවත් අද ඒ ගිනියන්නේ ප්‍රතිපත්ති මේ ආණ්ඩුව ආවේ ඒක කියලා නෙමෙයි මේ මේ ආණ්ඩුව මේ පෞගේ UNP-කට වඩා බොහොම අපි දේශීය ප්‍රතිපත්තියක් ගෙනෙනවා කියලා අඩුව තමයි අපි කිව්වේ නෑ සමාජවාදී මොකද සමාජවාදී කිව්වේ නෑනේ අඩුතරම කිව්වා මේ කියන ලෝක බැංකුවට විකුණ මේ බහුජාතික සමාලංකාරවල මංකොල්ලකාරයන්ට එන්නේ දෙන්නේ නෑ කියලා ඒකද කරන්නේ ඒකේ හාත් පසින්ම විරුද්ධ පැත්තට ඇවිල්ලා වික්‍රම බාවන්ත පොඩ්ඩක් මම කියන්නේ ඉතින් දැන් මම කිව්වා මේ දේශීය ව්‍යාපාර කීපයක්ම දැන් වසාගෙන යනවා ඒකත් ලෝක බැංකුවයි ජාතික මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව ඔව් බලේ මම ඉවරකම් දැන් ව්‍යාපාරිකයන්ට මේ රටේ ප්‍රතිපත්ති නිසා ආරක්ෂක තත්ත්වය නිසා හුඟක් ප්‍රශ්න වලට මුණ පාන දිලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ රටේ ඉන්න දේශික ව්‍යාපාරයන් අද රට ආර්ථික මෙහෙමවත් ගෙන යන ඒගොල්ලන්ගේ තියෙන ශක්තිය ඒගොල්ලන්ගේ බලය නිසායි. නමුත් මේ ව්‍යාපාර වලට ප්‍රශ්නයක් ඇති වුණාම ඒක කවුද මේ හොරබරු කරන එකන කවුද අමාරු වැටලේ අවංකව අමාරු වැටලේනේ දැන් අපි බැලුවොත් වාණිජ ඉඩම් කඩම් තියෙනවද? අපි කැමති අපි දන්නවා මගේ අපේ ව්‍යාපාරිකම් අපේ මණ්ඩලයේ ඉන්න සමාජිකයන් ඉන්නවා ඒගොල්ලන්ට ඕන මේ බැංකුවල නෑගෙවල නිදහස් වෙන්න. නමුත් තියෙන ඉඩම් කඩන්වත් විකුණ ගන්න බෑද? ඉතින් අපි ඉඩමක් හරි විකුණලා නෑගෙවන්න කැමැත්තෙන් ඉන්න වෙලාවේදී නමුත් කිසිම දෙයක් නෑ කිසිම සෝදිසියක් නෑ ඒ මිනිස්සු බෙල්ල කපලා දානවා. ඒ කාටද? ඇත්ත වශයෙන් මේ අපි ආරම්භ කරපු ව්‍යාපාර ජාවාරංකාරයන්ට වෙලා තියෙන ඒගොල්ලන්ට උගස් තියන්න මොකුත් නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ අය කරගන්න දෙයක්වත් නැහැ. නමුත් අපේ තියෙන වත්කම අපේ ගේදොර පවා අපි උගස් තියලා තියෙනවා. ඒකත් නැතුව යන අන්තිමට මිනිස්සුන්ට මොකද දේශීය ව්‍යාපාරික ඒ හොඳමයි නැගගෙන ආවේ. නමුත් මේ තත්ත්වය තියෙදි මේක අපි පිළිගන්න ඕන මේ රටේ තියෙන මොනවා හරි කර්මාන්තයක් හරි ව්‍යාපාරයක් පටන් ගත්තාන් ඒක මට මේ මගේ පෞද්ගලිකම අරන් මැරණ එකක් නෙවෙයි මේක ජාතික වස්තුවක් හැටියට සලකන්න ඕන. මේවට ජාතික වස්තුවක් හැටියට සලකලා ඒකට පුළුවන් තරම් ආධාර දීලා ඒකට යම්කිසි සුවයක් දීලා මේවා සංවය අලුතෙන් ආයෝජකයන් ගේන අපි හැමතැනම ලෝක වැටේ යනවා. නමුත් අපි දේශීය ව්‍යාපාරිකයව ආරක්ෂා කරලා එයාව දිනු කරවන්න කෙනෙක් නැහැ. අන්න ඒක තමයි අපේ හැමදාම වාමාංශිකයන්ගේ විවේචනය ඔබතුමා කරනවා දැන්. ඒක තමයි මම කියන්නේ අපි දිගටම පෙන්වලා දුන්නේ මේ රටේ අද ඇවිල්ලා තියෙනවා ඉතාම බංකොලොත් තත්ත්වයකට. මේ
අද මේ ආණ්ඩුව කරන්නේ ඔබතුමා කිව්වා වගේ මේ ආරක්ෂක තත්ත්වය උඩ දේශීය ව්‍යාපාරිකයට හිසෝසවන්න බෑ. මේ යුද්ධයේ සම්පූර්ණ බර ඒගොල්ලන්ට. ඒ කියන්නේ යුද්ධයේ බද්දත් ඒගොල්ලන්ගේ ඇඟ උඩ, ඊළඟට ආරක්ෂක විධිවිධානත් ඒගොල්ලන්ගේ ඇඟට, වෙළඳ පොළ වසා දැමීමත් ඒගොල්ලන්ගේ ඇඟට වැටලා තියෙනවා. එතකොට ඒක ඊළඟට වැටෙන්නේ එතන වැඩ ගන්න කම්කරුවාගේ ඇඟට. එතකොට අපේ මුළු රටම මේ විදිහට මර්ධනයකට හසු කරලා තියෙනවා. එතකොට මෙන්න මේකට විරුද්ධව අපි නැගී හිටින්න ඕන. ඒකද මම කියන්නේ අපි පෙරමුණක් එන්න ඕන. කම්කරුවෝ ගොවියෝ වැඩ කරන ජනතාව විතරක් නෙවෙයි, දේශීය ව්‍යාපාරිකයොත් අපි ඔක්කොම එකතු වෙලා සටන් කරන්න ඕන. නිදහසේ සටනක්, ප්‍රජාතන්ත්‍රවාදී සටනක් තියෙනවා. මේකේ මේ සටනට මම කියන්නේ පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂය ජීවිප එක එකතු වෙලා මේ ආණ්ඩුවත් එක්ක හැප්පෙනවද නැද්ද, ඊළඟට UNP එකට උදව් කරනවද, ඒක නෙවෙයි. අපි එහෙම එකතු වීමන්නේ අපි යෝජනා කරන්නේ. මේ රටේ අපි මේ සමාජ බලවේග අපි එකතු වෙලා ජාතික සටනක් කරන්න ඕන. මේකෙන් මිදෙන්න, මේකෙන් මිදෙන්න, ඒ මිදීමේදී අපි බලාගාමු ඊළඟට හැදෙන්නේ කවුද කියලා. මම හිතන්නේ ප්‍රශ්න ගණනාවක් සම්බන්ධිත මතුවුණා, මෙතුමීට මතුවෙච්ච ප්‍රශ්න කීපයක්. මම හිතන්නේ අවසාන වතාවට විශේෂයෙන් අපේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමා මතු කරා සමාජ ප්‍රශ්න. ඒ වගේම දුරකථනයේ මේ ප්‍රශ්නයට තමයි පිළිතුරු දෙන්න යුතු ලංකා කංජිතල නීතික සංස්ථාව සමඟ. ඒක ගැනත් මම කරුණු සඳහන් කරන්න. විශේෂයෙන්ම මම දකුණු පළාතේ මන්ත්‍රීවරයෙක් හැටියට පටන් ගන්න කැමති අද තියෙන තත්ත්වේ. ගාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික්ක තුනේ ගත්තොත් පොදු ජන එක්සත් පෙරමුණට මන්ත්‍රී සංඛ්‍යාව අඩුයි. ගාල්ල දිස්ත්‍රික්කේ ගත්තොත් හිටපු පොදු පෙරමුණේ මන්ත්‍රීවරයෙක් අඩු වුණා. දකුණේ පොදු පෙරමුණ දකුණෙන් පළව හැරියා. ඒ කියන්නේ විරුද්ධ පක්ෂ 13යි, ආණ්ඩුවට 12යි. ඒ අතරේ පොදු පෙරමුණේ මන්ත්‍රී සංඛ්‍යාව 107යි, විරුද්ධ පක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 118යි. එහෙනම් ප්‍රධාන වශයෙන් මේ රටේ විරුද්ධ පක්ෂ, ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 89 දෙනා, JVP ගේ 10 දෙනා, අනිත් ඉතුරු වෙලා ඉන්න මන්ත්‍රීවරුත් මේ 118 දෙනා අනාගතයේ මේ වැඩි කල් යන කලින් මාස දෙකක් තුනක් ඇතුළත මේ රටේ ජනතාවට වග කියන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපිට බලාගෙන ඉන්න බෑ. මං හිතන්නේ ජනතාව ඉඩ දෙයි කියලා මේ රටේ එක එක්කෙනාගේ පුජ්‍යලික මත, එහෙම නැත්නම් පුජ්‍යලික දේශපාලන පක්ෂවල මතවාද ඉස්මතු වෙනකම් මොකද රටේ ජනතාව. මං හිතන්නේ මගේ කතාවෙන් පස්සේ ඔබතුමා පැහැදිලි කරන්න. නෑ නෑ නෑ, මං හිතන්නේ ප්‍රධාන වශයෙන් මොකද ස්වාධීන මන්ත්‍රීවරු ඉන්නෝ මෙතන මේ කණ්ඩායමේ. ඒ නිසා මේ 118 දෙනාගේ වන්දි ගෙවන්න සිද්ධ වෙනවා මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට. ජනතාව මූණ දීලා තියෙන විශාල බරට මම හිතන්නේ එතෙන්දී කාටවත් ජනතාවට පැනලා යන්න පුළුවන් කියලා උදාහරණයක් හැටියට ඊළඟ අයවැයේදී මේ ආණ්ඩුවට පක්ෂව යම් විරුද්ධ පක්ෂීය දේශපාලන කණ්ඩායමක් සහයෝගය දීලා ගමට ගියොත් ජලබද්ද, ඊළඟට දුරකථන බද්ද, ඊළඟට භූමිතෙල් වල තත්ත්වේ, ඩීසල් වල තත්ත්වේ, බස් එක යන්න විදියක් නැහැ, දරුවට පොතක් අරන් දෙන්න විදියක් නැහැ, රජයේ සේවකයාට ජීවත් වෙන විදියක් නැහැ, රට මූණ දීලා තියෙන දරිද්‍රතාවය එක්ක මේ 118 දෙනාට කොහෙත්ම මේ රටේ ජනතාව සමාවක් දෙන්නේ නැහැ. මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා නොදුන්නොත් උදාහරණයක් හැටියට අමරසිංහ මහත්මයා සඳහන් කරා දේශීය නිෂ්පාදන වල කඩාවැටීම ගැන. මට ඉතාම කෙටියෙන් කියන්න තියෙන 1977යි 94යි අතරේ පත්තර අරගෙන බලන්න පුස්තකාලයකට ගිහිල්ලා බැංකු කීයකින් වෙන්දේසිකරණ දාලා තියෙනවද කියලා ව්‍යාපාර 1994යි අදයි අරගෙන පත්තර ටික අරගෙන බලන්න දිනපතාම පත්තරේ සියලුම ව්‍යාපාරිකයෝගේ දේපළ වෙන්දේසිකරණ දාලා තියෙනවා. ඉතාම වෙන්දේසිකරත් ගන්න කෙනෙක් නැහැ. මොකෝ ඉඩම් වල පට්ටකම වැඩිලා. ඒ නිසා මම හිතනවා මෙන්න මේ වගකීමට උත්තර දෙන්න තියෙනවා අපි 118 දෙනාට. මේකට උත්තරේ නෙමෙයි වික්‍රමබාහු සහෝදර, මට තව විනාඩියක් ඉඳලා ඉන්න, ඊට පස්සේ ඔබතුමා ඒකට වෙලාව ගන්න. මෙදෙන්ද විශාල චෝදනාවක් හැටියට ඉදිරිපත් කරන ලෝක බැංකුව තමයි මේකේ වැඩිකාරය කියලා. ඒක කොහෙත්ම මම පිළිගන්නේ නැහැ. ප්‍රධාන හේතුව තමයි ලංකා බැංකුව ගන්න, මහජන බැංකුව ගන්න, ලංකාවේ තියෙන ඕන බැංකුවක් ගන්න, අපේ ඕන මහත්මයෙක් කියන්නේ හෙට උදේට ණයක් ගන්න ගියාම දීර්ඝ විස්තරයක් අහනවා. නිවාසනායක් වෙන්න පුළුවන්, තව දෙයක් වෙන්න පුළුවන්, ඒකේ යම්කිසි වැඩසටහනක් තියෙනවා. එතකොට මේ ලෝක බැංකුවේ වරදි නෙවෙයි මේක සිද්ධ වෙන්නේ, පාලකයන්ගේ වරදි සහ ප්‍රධාන නිලධාරීන්ගේ වරදි. එතකොට මේකට මේ ලෝක බැංකුවට දුස් කියලා තීරුමක් නැහැ. ලෝක බැංකුව මේ රටේ විතර නෙමෙයි, කොරියාව දිනුනේ ලෝක බැංකුවෙන් ආධාර ලබාගෙන. නමුත් ආධාර ලබාගෙන ඒවයින් සිදුවන කාර්යය ඉටු වෙන්නේ නැත්තම් දෙවෙනි පාර උදව් කරන්නේ නැහැ, තුන්වෙනි පාර උදව් කරන්නේ නැහැ. ඒ නිසා තමයි ඔන්න දැන් පෙරේදා නියෝජ්‍ය ලෝක බැංකුවේ නියෝජ්‍ය සභාපතිතුමිය ලංකාවේ එතුමියම ගිහලා පුජ්‍යලිකව සංචාරය කරලා බලනවා මේ කියන සල්ලි අරගෙන කරන්නේ යුද්ධෙද, එහෙම නැත්නම් වෙනත් දෙයක්ද, වෙනත් දෙයක්ද සිදුවෙන්නේ කියලා. ඒ නිසා මගේ කල්පනාව හැටියට අර මේ මහත්මයෙක් ප්‍රශ්නයක් මතු කළා, කිව්වා ඔයිල් සම්බන්ධයෙන්. ඒක ගැනත් අපි
ගෑස් විවාද දවසේ පැහැදිලිව ප්‍රකාශ කරා මේ රටේ බූට්ටුවල ඉන්න අයට ත්‍රිවිල් හිමියන්ට ඒ අයට මුණ දෙන්න තියෙන ප්‍රධාන ප්‍රශ්න විශාල වශයෙන් ඒවා ඔක්කොම ඉහළ ගිහිල්ලා. ඇත්තටම අද අපි මෙතන කතා කරන්න ගියොත් අපි ආශ්වාස ප්‍රාශ්වාස කරන තැන ඉඳලා සියලුම දේ විශාල අර්බුදයක් බවට පත් වෙලා ඉවරයි. උදාහරණයක් හැටියට ලෙඩෙකුට ඔක්සිජන් ටික ගන්න විදියක් නැහැ. ඔක්සිජන් ටැංකිය පරක් වෙනකොට විශාල ප්‍රමාණයක් මිය යනවා. රෝහල් වල සල්ලි නැහැ. අමාත්‍යාංශ වලට එන සල්ලි ආපහු කෝටි බිලියන් ගණනක් ආපහු යනවා. රටට එන ආදාර. ලෝකයේ ආධාර ලබා ගන්න කණ්ඩායම ඉදිරියට ගිහිලා ආධාර ඉල්ලීම නෙවෙයි මම කියන්නේ. මේ මං ওই ඉදිරිපත් කර එක පොතක් විතරයි. ඒ නිසා චමුදිත මම විශේෂයෙන් මතක් කරන්න උත්සාහ කරේ. මේ 118 දිනාට නම් මොකද පොදු පෙරමුණ හැටියට മന്ത്രിවරු 107 දිනාට එවක් කියන තියෙන්නේ. පොදු පෙරමුණ හැටියට PA එක හැටියට മന്ത്രിවරු 107 දෙනයි. විරුද්ධ පක්ෂ 118 දෙනයි. මේ 118 දිනාට මේ රටේ මිය යන දරුවන්ට මේ රටේ මිය යන වැඩිහිටි උදවියට මෙහෙත් ටික ගන්න නැතුව මේ රටේ දරිද්‍රතාවයට පත්වල ඉන්න පුරවැසියන් කොහෙත්ම සමාව දෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා මීළඟ අපේ ප්‍රධාන වගකීම වෙන්නේ මේ 118 දෙනාට උත්තරයක් දෙන්න දිනවා මේ රටේ ජනතාවට. මොකක්ද අපි කරන්නේ? අපි මේ දරිද්‍රතාවයෙන් බේරා ගැනීම සඳහා පොදු පෙරමුණ ආණ්ඩුව පළවා හරිනවද? පොදු පෙරමුණ ආණ්ඩුව ආරක්ෂා කරනවද? මධ්‍යස්ථව තියාගන්නවද? අපි ඒටත් නැහැ මෙහෙටත් නැහැ කියලා එහෙම මම හිතන්නේ නැහැ. අපේ රටේ ජනතාව අනාගතයකට අපේ අද සාකච්ඡාව අවසන් කරනවා. මම හිතනවා අපේ ඉතාම වැදගත්ම වැඩේ තමයි විශේෂයෙන් ඔබතුමා කියන කතාව හරි පැහැදිලි. මම උත්තරයක් දෙන්නද? මම කියන්නේ ඔබතුමා මේක අතේ තියාගෙන මේ ගණන් අහිලව් හදා හදා මේ 118 ගැන සුන්දර සීන මව මව මේකේ ගැතිවීම ගැන ප්‍රාර්ථනා කර කර මෙන්න ඔබතුමා කතා කරන්නේ මම මේ සීනේ මේක තමයි එක්සත් ජාතික පක්ෂය මේ රටට ගෙනෙන හෙනේ. තමුන්නාන්සලා මේක සීන මවනවා. ඊට පස්සේ ඔය හොඳට පෙබරවාරි මාසෙ ඉර රවුව තියෙන වෙලාවක අල්ලා ජොලි වෝක් එකක් දානවා පොලිස් ආරක්ෂාව යටතේ. නෑ ඔමෙන්නකෝ දැන් මේක තමයි වෙන්නේ. බණ කතා කරනවා අන්න පොලිසිය වැඩි තමුන්නාන්සලාට වඩා. එතන මේ ජොලි වෝක් එකක් ඔය කරන්නේ. ඔය සෑන්විච් බෑග් එකක් කරේල ගන්නවා අතුරු බෙහෙත්ලා. ඒක වැරදි තර්කයක්. ඒ ඔමෙන්නකෝ කොහොම කළා මේ 1000කට වැඩි මෙර දුක් කරනවා. නමුත් තමුන්නාන්සලා මේ තමුන්නාන්සලා ප්‍රෝණාව කරනවා. මේක බොරුවට ගණන් හිලව හදනවා 118 මේ කියන්නේ JVP එකයි තමුන්නාන්සලා ඔක්කොම එකතු වෙලා ඡන්දයක් දෙන්න එක පාර්ලිමේන්තුවේ කරන උටපටයක් හීනමව මව ඕක නෙමෙයි මේ රටේ ජනතාවට ක්‍රියාකාරී සටනක් කරන්න පුළුවන් ඒකට මේ 118 ගණන් හිලව ඕනේ නැහැ අද ඇත්තටම තියෙන මේ පීඩිත තත්ත්වයට විරුද්ධව අපි ඇත්ත සැබෑ සටනකට යන්න ඕන සැබෑ උද්ඝෝෂණයකට යන්න ඕන ඒක ඒ වගේ ක්‍රියාකාරීත්වයක් ගැන යෝජනා කරන්න මේ මහා ඒකනේ අපි ජනබල විනාශකාරී යුද්ධ තමුන්නාන්සලා විනාශකාරී යුද්ධ ගැන වචනයක් කියන්නේ මේ මෙතන මේ මේ අපේ ව්‍යාපාරිකයා වෙනුවෙන් ඉන්න එතුමත් එතුමාගේ දුක් ගැනවිල්ලේ ප්‍රධාන කාරාවක් තමයි මේ යුද්ධය සහ ඒ ආරක්ෂක සැලසුම් වෙලා තියෙන විනාශය තමන්ගේ තමන්ට එතුමාට වෙන වැඩක් නැහැ මේ තමන්ගේ ව්‍යාපාරය කරගන්න බැරි කම මේ නවතිනවා ඒක ගැන මේ තියෙන අද මෙතනදී මිනිස්සු අපේ ප්‍රශ්න කරපයක් කිව්වා මේ තරම් ජරා ජීර්ණ වූ විනාශ වූ යුද්ධයක් ජාව ආරමක් පිළිබඳව තමුන්නාන්සලා මොකද කරන්නේ කියලා අන්න ඒක මුල් කරගෙන අපිට පුළුවන් නම් ඒකාබද්ධෝ යන්න. මොකද චන්ද්‍රකාමැත්තනේ දුන්න අභියෝගය. මම යන්නේ සුද්ධ වූ යුද්ධය වෙනුවෙන් මේ යුද්ධය වෙනුවෙන් සියලු ජනතාව මට එකඟ විය යුතුයි. ඒකට නැගී සිටින මිනිසුන්ට පාර දීමට සැලසිය යුතුයි. හදිසි නීතිය වැඩි නම් විදාග ජනාත් බල්බලතල දාලා හරි තොපිව මර්ධනය කරනවා. මේ යුද්ධය මම පාරිශුද්ධ වූ යුද්ධය මේක කරනවා. මේකට අත උස්සපල්ලා කියනකොට අපේ අර එහා පැත්තේ ඉන්න මැතිතුමාගේ නායක අත උස්සලා ඉවරයි. අනිත් අයට වතුතුමා දෙවනි වතාවට ඔබ කියන්නේ මේ මැතිතුමාගේ අභියෝගේ බාර අර රයිට් රිපීට් කරනවා. ඔබට අපි විරුද්ධයි. උඹලගේ ජාවාරම හොරකම මැරකම ඕක අපි සම්පූර්ණ සුන්නද්දෝලි වෙනකල් අපි සටන දෙනවා. අපි ඕකට සම්පූර්ණ ඉඩ දෙන්නේ නැහැ කියලා කියන්න තමුන්නාසලට හයියෙන. ඒ වෙනුවට තමුන්නාසලා පොලිස් ආරක්ෂාව ඇතුළේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කවදාවත් යුද්ධ ඉවර කරන්නේ නැහැ. අරේ මේ අතපොවත් නෑ මොහෙල්ලා. ඔබතුමා ප්‍රශ්න ලොකු හයියක් අරගන්න පුළුවන් මගේ. මොකද අපේ සටන මමයි අපි ඇවිල්ලා තිනවා සටන ඕන කෙනෙක් කැඳෙව්වොත් හරි සටනට අපි කොහෙද ඇවිල්ලා තියෙන්නේ. ඔබතුමා අවසන් කරන්න දැන් අපි අවසානයක් කරායම ඔය පැත්තෙන් අවසාන සඳහා ආරම්භයක්. මම කියන්නේ අද අත්වශයෙන් මේක ඉතාම සාර්ථක සාකච්ඡාවක්. මම හිතන හැටියට මොකද මේ රටේ වාමාංශික ව්‍යාපාරය ගැනම මේ රටේ ජනතාව දැනගත යුතු දෙයක් අද අපි ඉගෙන ගන්න කියාදෙන ලැබුණා. මොකද මුගක් අය හිතනවා මේ අපි මේ රටේ දේශීය කර්මාන්තවල පවා අපි ස්ට්‍රයික් කළා. ඒ කර්මාන්ත වස්සවන මහා භයානක මාපිල්ලු රසක් හැටියට තමයි මුගක් අය පේනවා. නමුත් මේ රටේ මේ දේශීය ව්‍යාපාර පව වහන්නේ මේ රටේ පාලකයෝ. මේ රටේ පාලකෝ මේ රටට කළා තියෙන විනයෙන් තමයි ඒක විනාශයෙන් තමයි ඒක වෙන්නේ කියන එක අද අපිට ඔප්පු කරන්න ලැබුණා. අපි වාමාංශික ව්‍යාපාරයේ කවුරුවත් අපි අතර මතභේද මොනවති වුණත් අපි කවදාවත්
මේ රටේ දේශීය ව්‍යාපාරිකයන් සහ දේශීය නිෂ්පාදනය වෙනුවෙන් ආරක්ෂා වෙනුවෙන් තමයි පෙනී හිටියේ. අපි ඉල්ලා සිටිනා මේ ඉන්ස්ටන්ට් සමාජවාදී, මේ ඉන්ස්ටන්ට් කොපි වගේ. එහෙම තනි රටක සමාජවාදී හදන්නත් බෑ. මේ පුංචි රටක කෝප් එක සමාජවාදී කෝප්පෝ වල හදන එක නෙවෙයි සමාජවාදී. සමාජවාදී කියන්නේ ලෝකෙම ඇති වෙලා කවදා හරි ඉදිරි කාලෙදි ගොඩනගන දෙයක්. ඒ නිසා අපි එහෙම සමාජවාදී වෙනුවෙන් පෙනී හිටියෙත් නෑ. ඔහොම තනි රටක ඕවා කරන්න කියලා අපි කිව්වෙත් නෑ. ඔහොම ජනසතු ආර්ථික ගෙනල්ලා ඔහොම කරන්න පුළුවන් කියලා. ඒත් සමාජවාදී පෙරමුණ හදලා ඔබතුමා එහෙනම් එල්ලුනේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියක් කියලා. ඒ කිව්ව සමාජවාදීට යනවා. ඒකම අපි කවුරු එක්කත් එකතු වෙනවා. ආ ඒක නිසා. එතකොට ඒ නිසා අපි දිගටම පෙන්නපු කාරණාවක් තමයි මේ විදිහට මේ රට ඔය කියන විවෘත ආර්ථිකේ. ඔය කියන ජාත්‍යන් ධනවාදී ඇහිල්ලවත් සංවර්ධනය කරන්නේ නෑ. ජාවාරංකරු කපටියු එක එක ජාත්‍යන්තර ගසා කන්නෝ අපේ සම්පත් උදුර ගැනීමයි මේකෙන් කෙරෙන්නේ. අපේ ශ්‍රමයවත් පාවිච්චි යටෙන්නේ නැහැ අවසානයේදී. අපේ අපිව සූරගෙනවත් කන්නේ නැහැ අදුතරමේ. සූරගෙන කනවා නම් ෆැක්ටරියක් දාන්න ඕනේ. ඒකවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේක මහා භයානක විපත්තියක්. මේ විපත්තිය උග්‍ර කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ පෙදු පෙරමුණත් ඇවිල්ලා. අපි හිතුවේ පොඩ්ඩක් වෙනස් කරයි කියලා. නෑ ඒක උග්‍ර කළා තියෙනවා. උග්‍ර කළා ඒක පවත්වාගෙන යාම සඳහා ඉතාම දරුණු යුද්ධයක් ආවරණ කරගෙන තිනවා. ඒ යුද්ධයේ මාධ්‍යයේ මර්ධනය දියත් කරගෙන උතුරේ සහ දකුණේ මං කියනවා දකුණේ මර්ධනය තමයි යුද්ධය වෙන කරන්නේ. යුද්ධයේ මාසියෙන් ප්‍රභාකරන්ව මවල තිනවා. ප්‍රභාකරන් යුද්ධෙම ඇව්වේ නැහැ. යුද්ධයේ ප්‍රභාකරන්ව මැව්වා. මවල මෙතන ගෙනල්ලා අපිව මර්ධනය කිරීම සඳහා එක දැන් යොදාගෙන තිනවා. දැන් කියලා තිනවා එක එක්කත් මේ අපේ වැඩ කටුතර විරුද්ධව කට උස්සන්න එපා. තුපලව දඬු කඳේ ගහනවා. හදිසි නීතිය ගෙනල්ලා තිනවා. විධායක බලතලත් පාවිච්චි කරනවා. දැන් කො විධායක බලතල මට පිළිකුල් චී කියපු මේ අපේ චන්ද්‍රිකා සහෝදරි විධායක ජනාධි බලතල තියලා තොපිය මර්ධනය කළා හරි මම මේ යා ගමන යනවා කියලා තියෙනවා. මෙන්න මේකට මුහුණ දීම සඳහා අපි ජනතාව එක්ක මේ නැගිටීමකට යන්න ලෑස්තිද කියලා. බොහොමස්තුති ආචාර්ය වික්‍රම බාහකරණාත් මහත්මයා මා කැමැති වජිර අභිවර්ධන මනෘතුමාට එක කාරණාවක් යෙමු කරන්න. මා සාකච්ඡාව මුලදීම යෙමු කළ කාරණාවට මෙතෙක් පිළිතුරක් ලැබුණේ නැහැ ඔබතුමාගෙන්. ජනතාව තුළ යම් කිසි අප්‍රසාදයක් තිබුණත් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව ජනතාව තුළ අප්‍රසාදයක් තිබෙනවා නැවත එක්සත් ජාතික පක්ෂය පත් කර ගැනීම පිළිබඳවත්, ඒ කියන්නේ දෙපැත්තේම ක්‍රියාකලාපයේ සමතත්වයක් දකින්න. මොකද මම ඔබතුමා අහපු ප්‍රශ්නයට මට පිළිතුරක් අවශ්‍යයි සාකච්ඡාව අවසන් කරන්න මත්තෙන්. ආණ්ඩුව විනිමය අනුපාතිකය නිදහසේ තීරණය වෙන ඉඩ හැරියත් ආණ්ඩුව ප්‍රාග්ධන ගැනීම ගැන යමක් කිව්වේ නැහැ. නමුත් එක්සත් ජාතික පක්ෂය පාර්ට්නර්ෂිප් 2000 කියන යෝජනා මාලාවේ පැහැදිලිව කිව්වා රුපියල් අප්‍රමාණය කිරීම පිළිබඳව. එතකොට ප්‍රාග්ධන ගිනුම නිදහස් කිරීම පිළිබඳව ගණන් සඳහන් චන්ද්‍රිකා මැතිනේ ඕක පාඩමට අරගෙන පහුගිය බජට් එකේදී ෆයිනෑන්ෂල් සෙක්ටර් එක ඕපන් කළා. ඉන්ෂුරන්ස්, එතකොට බැංකු ඒවයි ෂෙයාර්ස් ගන්න. එතුමී මේගොල්ලන්ගේ පාඩමක් අංගල ගන්නවා. හොඳයි, මම ප්‍රශ්නේ මේක. ඇයි මේ තරම් බරපතල යෝජනා ඉදිරිපත් කරන තමුන්වහන්සලා කවදා හරි ආණ්ඩුවක් පිහිටෙවොත් ජනතාවාදී ආණ්ඩුවක් වෙයි කියලා අපි කොහොමද විශ්වාසය තියන්නේ මේ වගේ බරපතල යෝජනා ඉදිරිපත් කරලා තියෙද්දි? ඔව් මම හිතන්නේ චමුදිත ඉදිරිපත් කරපු ප්‍රශ්නේටත් මම පිළිතුරක් දෙන්නම්. ඇත්තටම සංඛ්‍යාලේඛන වලට වඩා අපි අද දන්නෝ මේ රටේ ජනතාව කොතනද ඉන්නේ කියලා. මේ රටේ ජනතාවට අද ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඉතාම දරිද්‍රතාවයකට පත්වෙච්ච ජනතාවක් ඉඳිදී තමයි එක්සත් ජාතික පක්ෂය කියමැති වර්ණ දෙකේදීම මේ තත්ත්වයට රටපත් වෙනවයි කියන එක අපි දිගටම ප්‍රකාශ කළා. නමුත් ඒව ගැන කිසිහු රටේ තිබිච්ච මර්ධනකාරී සහ වැරදි ඡන්ද ක්‍රම තුල කිසිහු නැවත චන්ද්‍රිකා කුමාරතුංග මැතිනි මේ රටේ බලයටපත් වුණා. මේ පත්වීම තුලත් අපි එක්සත් ජාතික පක්ෂය නැවත දැන් සංවිධානය වෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය යටතේ අපේ වික්‍රම් බාහු සහෝදරය සදහන් කරා වගේ චන්ද්‍රිකා මැතිනි කිව්වා මේ තියෙන සියලු බලතල පාවිච්චි කරලා මම මර්ධනය කරනවා මම තියන්නේ නැහැ නොඑක් ප්‍රකාශ කරලා තියෙද්දි අපේ පක්ෂයේ උපනායකතුමා ගාමිණී අතුකූරල මැතිතුමත් මැදිහත් වෙලා අපි ආරම්භ කරා ජනබල මෙහෙයුම. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය එවැනි ප්‍රකාශයක් කරාට පස්සේ බය නැතුයි අභියෝගේ බාරගත්තා. දැන් ඊයේ අපේ පක්ෂ නායකතුමා මහනුවරින් පටන් අරගෙන දිගටම පාගමනින් ආවා. පුවත්පත්වල මෙතුමන් ගියා කියන ජම්බා වගේ ඉන්නේ අවුවත්වලනේ. මට හොඳට අවුවත්වලට මොකද අපි හොඳට සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගෙන ඉන්නේ මන්ත්‍රීතුමා. ඒ නිසා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. කෙසේ වෙතත් ඒ පාගමන අපි ආරම්භ කරේ මේ රටේ දුක් විඳින ජනතාවගේ ප්‍රශ්නය අවසන් කරන්න. ඒක අවසාන සටන දක්වා මෙහෙවන්න. අපි කොහෙත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ සටන අතරමඟ අතෑරලා එහෙම නැත්නම් ජනතාවගේ ප්‍රශ්න අතරමඟ දාලා යන්න. ඒ නිසා මම විශ්වාස කරනවා විශේෂයෙන් මේකයි මම සඳහන් කරේ දිගටම අපි විරුද්ධ පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු 118 දෙනා ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව මූණ දෙන ප්‍රශ්නෙකදී
මං හිතන්නේ අපි 118 දෙනාට විශේෂ වක්කීමක් තියෙනවා. කුමක්ද කරන්නේ? ජනතාව මරනවද? දරුවන් කිරිපිටි නැතුව මැරෙන අරිනවද? මේ රටේ ජනතාව තව තවත් මරණයට පත් කරනවද? මේ රටේ තවත් දිලිඳුභාවය වැඩි කරනවද? මේ රටේ තව තවත් උපදින પરම්පරා කීපයක් මිහිදන් කරන්න ක්‍රියා කරනවද? ඒ නිසා මම විශ්වාස කරනවා විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය මේ වෙනකොට 1994 ඉඳලා ඇවිල්ලා පොදු පෙරමුණ අවුරුදු 7ක් රට පාලනය කළා. අපේ රට සම්පූර්ණයෙන්ම විනාශ කරන තැනට ගෙනල්ලා තියෙන නිසා අපේ දැඩි විශ්වාසයක් තියෙනවා අපි එක්සත් ජාතික පක්ෂයේ වගකීමක් ඇතුව ක්‍රියා කරන ගමන් චමුදිත ප්‍රකාශ කරා වගේ 2000 ඒ සඳහන් කරලා තිබිච්ච අපේ කාර්යය ගැන මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂය යමක් කියන දෙයක් ඕන කෙනෙකුට විකෘති කළ ප්‍රකාශ කරන්න පුළුවන්. අපේ රුපියලේ පාවීම ගැන එක්සත් ජාතික පක්ෂය සඳහන් කරේ ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙන අවස්ථාවක මේක කරා නම් හරි. මේක 1994 UNP ආණ්ඩුව බාර දෙනකොට කරා නම් චන්ද්‍රිකා කුමාරතුංග හරි. චන්ද්‍රිකා කුමාරතුංග මෙතන හැමදේම කරන්නේ වැරදි වෙලාවට. ඒ නිසා මේකත් චමුදිත කළලා තියෙන වැරදි වෙලාවක. ඒ කියන්නේ රටේ ජනතාව සම්පූර්ණයෙන් විනාශයට පත් කළ තියෙන අවස්ථාවක. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ හැටියට අපේ වගකීම මේ රටේ ජනතාව වෙනුවෙන් අපේ පක්ෂ නායකතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නායකත්වය යටතේ මේ රටේ මේ ප්‍රශ්නය අවසන් කරනතුරු ආණ්ඩුවක් පිහිටවනතුරු ජනතාව වෙනුවෙන් ඒ අරගලය ඉදිරියට දියත් කරන බව ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි මනතුමා මේ සමාවදෙන එකතුෙන් පිළිබඳ ඔබතුමාට අවස්ථාව තිබෙන අවසන් කරන්න. ඔව් මම අර ඉස්සලා කිව්වා වගේ මම හිතන්නේ අපි කවුරුත් එකමුතු වෙලා මේ ආර්ථික ප්‍රශ්නෙට මොන දීලා විසඳුම් ලබා ගන්න එක තමයි ඉතාමත්ම වැදගත් මං හිතන්නේ. දැන් අපි වාද වේවි බේද වේවි ඉන්නකන් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. අපි එකමුතු වෙලා අපි මං හිතන්නේ පළවෙනියම අපි 2000 ගත රටක් අවුරුදු 53ක් ගිහිලා මං හිතන්නේ අපි දැන් ආර්ථික නිදහසක් ලබා ගන්න එක තමයි ඉතාමත් වටින්නේ. ඔබ සුතී නන්දන ගුණතර මහත්මයා. තමද දැන් මේ මම හරි ඉස්සෙල්ලා කියපු කාරණේම තමයි නැවත අවධාරණය කරන්නේ. දැන් එකක් තමයි කෙටියෙන් කියනවා නම් දැන් අපි සමාජවාදී සම්බන්ධව අපි දරන අදහස පහුගිය මැතිවරණ වකවානුවේ අපේ පස්වරුදු සැලැස්ම හරහා මුළු රට ඉස්සරහ තිබ්බා, මේ රටේ ජනතාව ඉස්සරහ තිබ්බා. ඒක ඇතුළේ අපි ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා පළවෙනි වතාවට සමාජවාදී සම්බන්ධව ඉතා නරක චිත්‍රම වල තියෙන මොහොතක, ඒ සම්බන්ධව ඉතා වැරදි ආකල්ප වතුරලා තියෙන මොහොතක අපි කොහොමද දේශීය කෘෂිකර්මාන්තය දේශීය කර්මාන්තය කියන දෙක දිහා දකින්නේ? ඒ වෙනස් ඒ දැන් ඇදවලදී තියෙන තැනින් ගොඩ ගැනීම සඳහා කොහොම තැනකටද අපි ගෙනියන්න සූදානම් වෙන්නේ? කොහොමද ඒකත් එක්ක ගනුදෙනු කරන්න කියලා කියලා තිනවා. අපි ඒ නගා හිටුව යුතුයි කියන දැඩි ස්ථාවරයක ඉන්න පක්ෂයක්. අපි රටේ මේ දෙක ක්ෂේත්‍ර දෙක නගා හිටුව තමයි මේකෙන් ගොඩ එන්න පළවෙනි රටේ පුළුවන් වෙන්නේ. ඉතින් ඒ එකම ඊළඟට අද මේ මොහොත වෙනකොට මුණ දෙලා තියෙන අර්බුදයට පාර්ලිමේන්තුවේ ඉන්න 118 දෙනා එකතු වුණයි කියලා උත්තර හම් වෙන්නේ නැහැ. ඒ එසේ කියනවා නම් ඉතාල වැරදි. අර විහිළු පාගමන් ගිය පළියට මේවා වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. අද රට මේ ගැඹුරු ආර්ථික අර්බුදයට ඇදලා දාලා තියෙන අවුරුදු 53ක් තිස්සේ මේ රටේ පියවරෙන් පියවර අනුගමනය කරගෙන ආපු ආර්ථික ක්‍රියාවලිය විසින්. ඉතින් එයට එක්සත් ජාතික පක්ෂය හා සමානව ශ්‍රී ලංකා අධිවාස පක්ෂය වගකිය යුතුයි. මේ වෙනස් කිරීම සඳහා මේ එකවර සිද්ධ කරන අර දැවන්ත වෙනස්කම් කරන්න පුළුවන් කමක් අද ඉතුරු කළා නැහැ. ඉතා ක්‍රමානුකූලව පියවරෙන් පියවර යන වෙනස්කම් ප්‍රමාණයක් ඇතුළත මේ වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. මම ඉස්සෙල්ලෝගේ දේශීය දේ නැවත නගා හිටුවන ඇත්ත නිදහස රටට දිනා දෙන වැඩපිළිවෙලක් ඇතුළේ 1948 ලැබුණයි කියන බොරු නිදහස වෙනුවට දේශපාලනික ආර්ථික නිදහස ඇත්ත නිදහස රටට දිනාගත හැකි වැඩපිළිවෙලක් ඇතුළේ තමයි මේ සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ නිසා සිද්ධ වෙන්න ඕන දේ තමයි පාර්ලිමේන්තුවේ තියෙන 118 විපක්ෂයේ තියෙන 118 එකතු වෙලා පොදුජන එක්සත් පෙරමුණ පෙරළලි වරලා ආපහු එක්සත් ජාතික පක්ෂයට බලය ලබා ගන්න එක්සත් ජාතික පක්ෂය බොහොම කැමැත්තෙන් ඇති. ඒ හරහා ඉස්සෙල්ලා කියපු කැහි ගෑණි වෙනුවට හොටු ගෑණි ගන්න දේට වඩා වෙනස් දෙයක් වෙන්නේ නැහැ කියන එක රට ඕනට වඩා අත්දැකීම් ලැබලා තේරුම් අරගෙන තියෙනවා. ඒ නිසා ඒ වෙනුවට ඉතා හැමින්නවත් මේ தත්ත්වය වෙනස් කිරීම සඳහා හෝ දැවැන්ත ජනබලයක් රටේ ගොඩනැගිය යුතුයි. රට විදේශීය අධිරාජ්‍යවාදී බලවේගවල ග්‍රහණයෙන් ඒ අයගේ ඔය ලෝක බැංකුව මූල්‍ය අරමුදල වෙනස සංවිධානය වැනි ආයතනවල ග්‍රහණයෙන් මුදාගත හැකි ඒට කැපකිරීම කරන සූදානම් ඒ මුදා ගැනීම සඳහා වෙහෙස වෙන්න වැඩ කරන සූදානම් මිනිස්සුන්ගේ ඒ දැවැන්ත බලවේගයක් රටේ ගොඩනැගීම ඇතුළේ තමයි මේ වෙනස කරා යන්න පුළුවන්. එහෙම නැතුව පාර්ලිමේන්තුවේ ඉන්න 118 දෙනා එකතු වෙලා එක්සත් ජාතික පක්ෂයට ආපහු බලය ගන්න පාර කපලා දීම ඇතුළේ නෙමෙයි. මේ මම හිතන්නේ මේක මම මගේ අදහස. මම කියන්නේ අපේ පක්ෂයේ අදහස. මේ පක්ෂ දෙකනම දීලා සිද්ධ වෙච්ච දේ අපි දන්නවා. ඒ නිසා මේ කාලය තුළ මේ සිද්ධ වෙන දේවල් වලට වග කියන්න ඕනේ ඒගොල්ලෝ. අපි නෙමෙයි.
අපේ මන්ත්‍රීවරු දහ දෙනා හරි එහෙම නැත්නම් විපක්ෂයේ ඉන්න ඉතුරු අය හරි නෙමෙයි වගේ කියන්න ඕන. මේ රට මෙතෙක් පාලනය කරපු අය වගේ කියන්න ඕන. මෙතෙන් මේ සිද්ධ වෙච්ච දේවල් වලට එක්සත් ජාතිපක්ෂ පහුගිය අවුරුදු 17 තිස්සේ කරපු යම තමයි මේගොල්ලෝ ඉස්සරහට අරගෙන යන්නේ. මේ සියල්ලටම වගේ කියන්න නෑ මේගොල්ලෝ. ඒක මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන දේ තමයි. අපි ඉස්සරහින් නෙමෙයි ජනය තේරුම් ගන්න ඕන දේ තමයි. මේක වෙනස් කිරීම සඳහා මේ පාර්ලිමේන්තුවේ බලය වෙනස් කිරීමෙන් හරි මේ පක්ෂ දෙකෙන් එකට ආපහු බලය දීමෙන් හරි මේක පුළුවන් කමක් නෑ මේ තත්ත්වය වෙනස් කරන්න. මේ තත්ත්වය වෙනස් කරන්න රටට ඇත්තට ආදරය කරන මේ රට මේ වහල් වෙලා ඉන්න මේ ආර්ථික ප්‍රතිපත්ති වලින් මේ වහල්ලා ඉන්න මේ දේශපාලන ප්‍රතිපත්ති වලින් ගලවා ගත හැකි දීර්ඝ කාලීන වැඩ පිළිවෙලකට අපිට යන්න ඕනකම තියෙනවා. ඒ සඳහා සියලු දෙනා එකතු කරන්න පුළුවන්. ඒ සඳහා කැප වෙන සූදානම් ඒ සඳහා ඇත්ත උමනා තියෙන සියලු දෙනා එකට එකතු කරන්න සූදානම් නම් විතරයි අපිට මේ මෙතනින් ගොඩ එන්න පුළුවන්කම තියෙන්නේ. අපි ඒකට සූදානම් අපි කියනවා හැමෝටම ඒ සඳහා එකතු වෙමු කියලා. ඒකට කැමති ඇත්තට ඒ උමනාව තියෙන අයට පමණක්. ස්තුතියි ඔබතුමාට. විජිත රොහමන්ද තමත විවෘතාතිකයේ හඳුන්වලා දීලා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව අවුරුදු 17 රට පාලනය කරේ මේ රටේ සම්පත් බහුජාතික සමාගම් වලට විකුණලා තුට්ටුවට දෙකට. ඩීබී විජේතුංග ජනාධිපතිතුමා කාලේ මිලියන 2කට වගේ ගානකට හිඟුරාන සීනි කම්මල වගේ දේවල් වික්කේ. ඒ තත්ත්වය හමුවේ මේ ආණ්ඩුව මීට කලින් ලංකා මේ ආර්ථිකයෙන් ගොඩ එන්න බැරුව ලංකා බැංකුවයි මහජන බැංකුවයි විකුණන්න හැදුවා. ප්‍රබල වෘත්තීය සමිතියක් තියෙන නිසා ලංකා බැංකුවේ මේක තවදුරටත් ඉදිරියට මෙයාලට ක්‍රියාත්මක කරන්න බැරි වුණා. දැන් විකුණලා අවසානේ මේ දෙක තමයි ඉතුරු වෙලා තියෙන්නේ. බැංකු තුන විතරයි. වාණ සංස්ථාවත් ඉවරයිනේ. මම විට කලින් කිව්වා චමුත බලන්න මේ රටේ ඕන පොඩියෙකුට උනත් තේරෙන කතාවක් මේක. වාණ සංස්ථාව වික්කේ මිලියන 700යි. කෝටි 70යි. කෝටි 30ක් දුන්නා වන්දි. ඒ කියන්නේ කෝටි 40යි ආණ්ඩුව ලැබුවේ මේ වාණි සංස්ථාව විකුණලා ලාභේ. විකුණන කලින් අවුරුද්දේ ලාභේ කෝටි 15යි. අවුරුදු තුනෙන් දකුණු කොරියාව මේ ලාභේ සෙව්වා. මේවා සහගාන අපරාධ නේද? මහා භාණ්ඩාගාරයට ආධාර ආවේ මේවෙන් නේද? අන්නේ මහා භාණ්ඩාගාරයට ආධාර ආපුවා. මේවා විකුණන් කෑම නිසා අහිමි වෙලා තියෙනවා. ආර්ථික අර්බුදයට එක හේතුව ලෙස මම දකින්නේ චමුදිත ඒකයි. අනිත් එක විදේශ වත්කම් තව මාස දෙක තුනකට වඩා ප්‍රමාණවත් නැහැ. මට ආරංචි ලංකාවේ ඉන්න චීන ජාතිකයෝ ආපහු චීනට යන්න හදනවා කියලා. ඒ කියන්නේ මේ தත්ත්වය තුල ඉන්න බයයි එයාලා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බෑ කියලා දන්නවා. මේකට හේතුව කවුරුත් දන්නේ නැහැ නේ. කවුරුත් කතා කරේ නැහැ නේ චමුදිත. මේ ලෝක බැංකුවේ මේ අන්තර්ජාතික මුල් ආරම මුදල එකීමට ආටිකල් 8 කියන ගිවිසුමට අත්සන් කරා මේ ශ්‍රී ලංකා මහ බැංකුව. ඒ කියන්නේ මීට කලින් දාලා තිබ්බ නීති රීති ඉවත් කරා. ලංකාවට ආයෝජකෙක් ඇවිල්ලා මේ මුදල් හම්බ කරගෙන පිටරට ගිහිල්ලා දින 365ක් ඇතුළත ලංකාවට ගේන්න ඕන කියලා නීතියක් තිබ්බා. මේ ආටිකල් 8 කියන ගිවිසුම අනුව ඒක අහෝසි වුණා. විදේශ වත්කම් අහිමිවට ප්‍රධාන හේතුවක් වුණා ඒක චමුදිත. මේ ආකාරයට තමයි මේක සිද්ධ වෙන්නේ. අපි දන්නවා කෙටි කාලීනවනේ මේකට තියෙන විසඳුම නාස්ති සාදුසනය වැළක්වීම. ඉන් ඉදිරියට අපි කතා කරනවා නම් අපි දන්නවා දැන් සුද්ධගේ කාලේ වෙසු මිශ්‍ර ක්‍රමය මේක ක්‍රියාත්මක වෙද්දී මව් කිරි වලට විතරයි සුද්ධ බද්දක් දැම්මේ නැත්තේ. මේ රජය දැන් අසුචි වලට බද්දක් දාන්න යනවා. නිවාස ඇමතිකම් මේ අපේ කවුද මංගල සමරවීර ඇමතිතුමා කොළඹ නගර සභාවට සම්බන්ධ ඒ පද්ධතියට මේ අසුචි බද්දක් අය කරන්න යනවා. බදු බරෙන් එන්න එන්න හෙම්බත් වුණා ජනතාව අන්තිමට සමස්ත වැඩවර්ධනකට පෙළමෙන ඉබේම ඒක සිද්ධ වෙනවා. නුදුරුව අවුරුද්දක් යන කලින් ඒක සිද්ධ වෙන පිපිරීම ඇති වෙනවා. මම යෝජනා කරනවා මේකෙන් ගොඩ එන්න මෙන්න මේ වගේ දේවල් අපිට පුළුවන් කරන්න. අපේ රටේ දක්ෂ තරුණයන්ට ආධාර දෙන්න ඕන. අපි දැක්ක මෑතකගේ ආණ්ඩුවේ රූපවාහිනියෙම ලැජ්ජ නැතුව පෙන්නනවා ලංකාවේ අර පොලිතින් විනාශ කරන්න මැෂින් එකක් හදලා තිබ්බා. වොෂින් මැෂින් එකක් හදලා තිබ්බා තරුණේ. ওই විදිහට මේ රටේ හොඳ පාසල් නවදී තරුණයන්ගේ නිර්මාණ වලින් කර්මාන්තා විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ පාලනය වුණා. අපි දන්නවා ඔය කොමියුනිස්ට් සමසමාජ කවුද මේ සමසමාජ බැටි වීරකෝන් එතුමා කොමියුනිස්ට් නායකයෙක්. මේ වික්‍රමබාහු සහෝදරයා කොමියුනිස්ට් එක ගානේ මම බලාගෙන හිටියා. බාධා කරේ නැහැ. ලොකු පම්පෝරියක් ගැහුවා. එයාලා තමයි මේ ආණ්ඩු දෙකටම මුක්කු ගහලා. මේ හදිසි මේ අනය වෙනුවෙන් මොකද්ද ඔබතුමා ඉදිරිපත් කරන්නේ? මන්ද පෝෂණය සහ මේ හදිසිය දැන් මේ රටේ ඇති වෙලා තියෙන අර්බුදය. මන්ද පෝෂණය එස්සත් ජාතික පක්ෂ කාලේ ඉඳලා තියෙනවනේ 160ක්
මන්ද පෝෂණය පොලිං තියෙනවානේ දැන් සීරි පොලිං අරේ මේ හදිස්සියේන භූමිතල් පොලිං මේවත් එක්ක ඒක තමයි මේ නාස්තිය සහ දූෂණය මං කියන්නේ පළාත් සභාවට අහෝසි කරනවා කෝටි 2800ක් ඉතුරු කරගන්න පුළුවන් පොඩ්ඩක් ඉන්න ඒවා අමාරු වෙට දේවල් නෙවෙයිනේ 1987ට කලින් ලංකාවේ පළාත් සභාව තිබ්බේ නැහැනේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කෝටි 396ක් ලැබෙනවා ඔය ගහන කෝටි 200යි 300යි කියනවා ජනාධිපතිතුමීගේ මන්දිරේ ඕව නතර කරන්න කියන්නකෝ කතානායක නිල නිවාසය නතර කරන්න කියන්නකෝ කුලිය ඇමතිවරු සංඛ්‍යාව අඩු කරන්න කියන්නකෝ මුස්ලිම් ඔකසේ පිනවන්න ඇමතිකම් දෙකයි දුන්නේ ආ මේ ඒක නිසා ඇමතිකම් ගොඩක් දුන්න කියන මේ ඇමතිවරුන්ට කොච්චර මං කිව්වද මිලියන ගානක් එකේ ෆ්ලෝ වලට දැන් කර්ම මේ වරාය අමාත්‍යාංශයේ තියෙද්දි රොණිද වෙලම අමතිකම ගත්තා විතරයි වල්ස කියන්නේ ඔය දුක තිබුණේ නැහැ බලන්න හරි මම කියන්නේ කෙටි කාලිනව කරන්න පුළුවන් එකම දේ නාස්ති සහ දූෂණය වැළැක්වීම දීර්ඝ කාලින පුළුවන් මේ රටේ කුසිකර්මය වැඩි දියුණුව ඔන්න චමුදිත මං සංඛ්‍යාලේඛන වලින් පෙන්වුවා චමුදිතට පොඩ්ඩක් ඉන්න අවසන් කරන්න යන්නේ මම 1995 දී කුසිකර්මයට දල දේශීය නිෂ්පාදනයේ 6.2ක් වැය කරපු ආණ්ඩුව 98 වෙනකොට 5.8ට බැස්සුවා. ගොවිසත කියලා ටිකට් එකක් ගහලා ජනතාව රවට්ටලා ගොවිය නම්වන්න කියලා. මොකද එහෙනම් කරලා තියෙන්නේ? ගොවිසත ආරම්භ කරන දවසේ කෘෂිකර්මයට වැය කරපු මුදල අඩු වෙලා තියෙනවා. මේකෙන් ගොඩ එන්න අපි දේශීය නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. අපි තේ කිලෝ පොඩ්ඩක් ඉන්න ඔබතුමා මගේ කතාව අවසන් කරන්න. අපි තේ කිලෝ 1000ක් පිටරට යවුවොත් මේ රුපියල පාවෙන්න කලින් මුදල අව ප්‍රමාණය කරන්න කලින් රුපියල් 48ක් ගෙව්වා අපි ඩොලරයකට. එහෙනම් අපිට ඩොලර් 1000ක් හම්බුණා කියන තේ කිලෝ 100 1000ට අද කීයද හම්බෙන්නේ? ඩොලර් භාගයයි ඒකෙන්. ඩොලර් 500යි හම්බෙන්නේ. කොහොමද මේ මහා බැංකුව කියන විදියට මේ විපර්යාසයක් වෙන්නේ නැහැ මේ රුපියල පා කිරීම තුල. අපිට පාඩුයි. අපි හැම දෙයක්ම ගෙවන්නේ ඩොලර් වලින්. විදේශ මුදල් වලින් ගෙවන්නේ. ඒ නිසා මේ තත්ත්වෙන් ගොඩ එන්න බෑ. බොහොම ස්තුතියි. මුතුමල්ල සියලුම දෙනාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අදත් අපේ සාකච්ඡාවට එකතු වීම පිළිබඳව අපේ අද ජනහඬ සජීවී දේශපාලන සංවාදයෙන් සමුගන්නට මේ සූදානම් වෙන්නේ. නැවත ලබන සඳුදායි අපි හමුවන්නේ සුපුරුදු වේලාවටම තවත් මෙවැනිම කාලීන මාතෘකාවක් තුලින්. එහෙමනම් අපි ඔබෙන් සමුගන්නවා. සුබ රාත්‍රියක් ඔබ හැම දෙනාටම.